අයිබෝන් හැම කලාකරුවෙකුට මෙන්ම කලාවකටම ඒ පවතින සමාජයට යහපතක් සිදු කිරීමේ කාර්යභාරයක් පැවරලා තියෙනවා. එහෙම පැවරුණු කාර්යභාරය විවිධ කලා ප්‍රවර්ගයන් භාවිතා කරමින් නිර්මාණකරුවෝ කලාකරුවෝ ඉටු කරමින් ඉන්නවා. ඇත්තම සමාජ යථාර්ථය හොයා දෙන්නට සමාජයට යහපත් අර්ථය හොයා දෙන්නට හැම මොහොතකම කලාකරුවෝ විවිධාකාරයෙන් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණ බිහි වෙනවා. එහෙම නිර්මාණ බිහි කරන මිනිස්සු ගාව තියෙන හොඳ දේවල් එකතු කරන්න එහෙම නිර්මාණශීලී මිනිස්සු එක තැනකට එකතු කරලා විවිධාකාර නිර්මාණ පිළිබඳව කතා කරන්න සමාජ වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් සඳහා ගොඩනැගුණු කතා බහක් තමයි කවි 10ට ගී 10ක්. එහෙම සොඳුරු මිනිසුන් එකතු වෙලා ඔවුන්ගේ හිතේ පැලපදියම් වෙච්ච කවි විමර්ශනයට ලක් කරන වැඩසටහනක් කවි 10ට ගී 10ක්. ඇත්තටම අද කවි තෝරා දෙන්නෙත් අපේ සමාජයේ කතාබහට ලක්විය යුතු තැන් තරුණෙක් විදියට කතා කරන, ඒ වගේම තරුණෙක් විදියට සංගීතයට නව භාවිතාවක් හොයා දෙන්න, නව හැඩයක් හොයා දෙන්න නිරන්තර අරගලකාරී උත්සාහයක දෙන, ඒ වගේම මේ තරුණ සමාජයේ වෙනස් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් තරුණෙක් අපි එකතු කරගත්ත අද කවි තෝරන්න ඔහු නමින් සාදර බණ්ඩාර. අයිබෝන් සාදර. අයිබෝන් ඔබටත් මේ ලෝකවාසී සියල්ලටමත් අයිබෝ වෙන්න. ඇත්තම මේ සාදරත්වයක කරන කතාබහ සහ ඔබ තෝරා දෙන කවි ඔබේ නිර්මාණ භාවිතාවේ තියෙන යම් යම් සාධනීය වෙනස් ලක්ෂණ නිසා තමයි අපිට හිතුනේ ඔබත් එක්ක මේ කවි ගැන කතා කරන්න ඕන කියලා. දැන් මේ සියලු නිර්මාණ අතරින් කවිය ඔබට හමු වෙන්නේ හඳුනාගන්නේ සහ කවිය ඔබ පිළිගන්නේ කොහොමද කියන තැනින් අපි පටන් ගමු. වජිරේ මේ කවියක් කියපුවාම බොහෝ විට අපිට මේ අකුරු ටිකක් කියලා තේරුණාට මට නම් එක කන්සෙප්ට් එකක් සංකල්පයක් යම්කිසි පුද්ගලයෙක්ගේ හිතේ ඇතිවෙන යම් මොකක්hari අපිටම අදහසක් එමු නැත්නම් හිතුවිල්ලක් කියලා. චිත්‍ර ශිල්පියා එක චිත්‍රයකට නගනවා. සංගීත සංගීතඥයෙක් ගත්තොත් එහෙම ඔහු ඒකට විවිධ හැඩතල එහෙම නැත්නම් මානෙන් හොයාගෙන ගිහිල්ලා ඒක එළියට දාන්න උත්සාහ කරනවා. ඒතර කතුවරයෙකුත් එහෙමයි නේද, කොළයක් පැනක් කරගෙන වැඩේ ලස්සනට ඉදිරිපත් කරනවා. කවිය කියන්නේත් එහෙම දෙයක්. යම්කිසි ශිල්පීය දක්ෂතාවයක් තුළ භාගත අත්දැකීම්, පරිසර අත්දැකීම් වෙන්න පුළුවන්, අතීත අත්දැකීම් වෙන්න පුළුවන්, ඒ සියලු දේවල් කැටි කරගෙන ඉදිරිපත් කරන සංකල්පයක් විදිහටයි මම දකින්නේ කවියක් කියලා. ඇත්තම දැන් හිම කවි ඔබ කියවනකොට ඔබට හම් වෙනවා පරණ විවිධාකාර කවි කල්පනාවන්. සීගිරි කවි වෙන්නට පුළුවන්, එතකොට සංදේශ කවි වෙන්නට පුළුවන්, විවිධාකාරයේ කවි කල්පනාවන් හම් වෙනවා. එතකොට යුග වශයෙන් බෙදුවාම යුග බෙදීම් අතරේ හමු වන කවි තියෙනවා. එතකොට වර්තමාන කවි තියෙනවා. දැන් මේ කවි අතර ඔබ යම් වෙනස්කම් දක්වනවද? එහෙම නැත්නම් ඒ වාට අනන්‍ය වෙච්ච ලක්ෂණ තියෙනවද? කොහොමද ඔබ ඒ යුගයන්ට අදාළව කවි කල්පනා කරගන්නේ? කවියට එන්න කලින් මොකද මේ කවිය සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ඇතින්නේ. මම මනුෂ්‍ය සමාජ පිළිබඳව කතා කරගෙන මගේ අත්දැකීම් එක්ක. මම 80 දශකයේ ඉපදුණු කෙනෙක්. එතකොට මට පොඩි කාලේ එහෙන්නේ 60 70 දශකයේ ආපු නිර්මාණය වෙච්ච ගීත. එහෙමත් නැත්නම් කවි සංකල්පනා කියලා ගමු. දැන් එතනින් එහා පැත්තට මට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ 2050 සමාජයක. එතකොට මේ ඔය වැඩේ මම ඉන්නේ අතරමැදි කාල රාමුවක ඉපදිච්ච අපේ කලින් ජෙනරේෂන් එක පරම්පරාව අපිට කියලා දුන්නේ. නැත්නම් අපිට ඇහිච්ච ඒ අත්දැකීම් එක් හැබැයි ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ නූතනයත් එක්ක. එතකොට මම දකින්නේ මේ අර ගත්තොත් එහෙම මේ ජෙනරේෂන්ස් දෙකක් මැද මේ දෙකම බලාගෙන ඉන්න මේකින් කලින් පරම්පරාවේ අපිට ලැබිච්ච හොඳ මේ අපි කියන්නේ වැලියු සිස්ටම් එකක් කියලා ඒවත් කරගහගෙන දැන් අපිට තේරෙනවා නේද මේ පැත්තෙන් ඔය සමහර විට විනාශම් වෙලා යන අපේ තියෙන හොඳ දේවල් එහෙම නැත්නම් වැලියු සිස්ටම්ස් ඒවා පිළිබඳවත් අධ්‍යයනයක නිරත වෙමින් මේ අවශ්‍ය වෙන්නේ මට කරන්න මේ පොඩි මේ පාලමක් වගේ හදාගන්න. එතකොට අර තියෙන වැලියු සිස්ටම් එක එහෙම නැත්නම් අපි තියෙන මේ
හරි දේවල් ටික රැකගෙන ඉදිරි අනාගත පරම්පරාවට එක මේ යවා ගන්න වැඩපිළිවෙලක් තමයි මේ මම සිද්ධ කරමින් ඉන්නේ. ඉතින් කවිය දකින්නත් මම ඒ කෝණයෙන්ම තමයි. අපි ගත්තොත් එහෙම අපිට ළඟ තිබ්බා මහගම සේකරයන්ගේ එහෙම කවි සංකල්පනා, ඊට පස්සේ අපි හැවැත්තර ගියොත් එහෙම කාලිදාසයන්ගේ එහෙම කවි සංකල්පනා මේ. ඉතින් ඒවත් එක්ක පෝෂණය වෙලා දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ නූතනයත් එක්ක. එතකොට ඒක සමහරට භාෂාව භාවිතය හසට පොළව වගේ. සමහර විට අපිට ඉංග්‍රීසි වචන එකතු වෙලා අද කතාව ඇතුළට. එතකොට ඒ වගේ දෙන අර්ථ වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඉස්සර අමතාතර ගරු කරන විදිහට නෙවෙයි අද අමතාතර ගරු කරන්නේ. එතකොට මේ කවියත් එහෙමයි. ඒකත් අපි කිව්වොත් එහෙම පරිණාමයට පත් වෙමින් වෙනස් වෙමින් පුද්ගලානුබද්ධව මේ දෝලණය වෙමින්, කියන්නේ අපි ගත්තොත් එහෙම යම් කිසි ප්‍රබල චරිතයක් කවියක් ලියනවා කියලා මේ මේ අපිට මනුෂ්‍ය සමාජෙම වැළඳගන්න එහෙමත් නැත්නම් ඇස් දෙක ඇරලා ඒක ගැන දිහා බලන්න අන්න ඔහු වටත් මේ කවිය එහෙමත් නැත්නම් මේ කියන සාහිත්‍ය දෝලණය වෙනවා. හොඳයි, දැන් අපි කියනවා සහෘදයා සසල කරන තැනට කවියා අපි වරගෙන එනවා. අලුත් සිතුවිලි උපද්දන තැන කවිය අපිට හම්බ වෙනවා. අපි පළවෙනි කවිය විදියට ඔබ අපට තෝරා දෙන කවියෙන් අරමුමක් ගම්මු කවි පිළිබඳව කතා බහට. හරි, මේක මේ මට ලියලා එවන්නේ නිමල් පෙරේරා කියන දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන මහත්මයෙක්. ඉතින් මම බොහෝ විට තෝරාගත්තේ මගේ මාව සලිත කරපු යෝජනා කවි විදිහට. එතකොට මේ කවියෙන් කියවෙන්නේ මේ මනුස්ස සමාජයක් විදිහට අපි කොතනද ඉන්නේ කියන එක පොඩි රිවිෂන් එකක් පොඩ්ඩක් හැරි බැලීමක් කරන එකක්. මේ මට අවසරද මේ කවිය කියන්නේ? මේ මෙතුමා ලියන්නේ මේ අපේ ජාතික වස්තුවක් විදිහට අපි නම් කරපු මේ නැදුංගම රාජා පිළිබඳව. ඉතින් පසු කාලීනව මේ සෙබළුත් දානවා නේද, ආමියකිනුත් දානවා ඇතාව ආරක්ෂා කරගන්න. ඉතින් මේ ආරක්ෂා කරන ඇතා මිනිස්සුන්ට කියලා දෙන පාඩමක් වැඩි පටන් ගන්න මෙහෙමයි. කොහෙද මිනිස්සුනි මහ කැලෑවේ නෑයෝ එක්කලා තියෙන සාමේ. අපි දවසින් දවස මරාගෙන 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 යනවා නේද අපිට තියෙන ඒ සම්පත. කැලේ ඉඳලා මාව අල්ලන් ගහක බැඳගෙන කරන ප්‍රේමේ, මාත් ඉන්නවා උඹලා එක්කල ගිය එකා වගේ රටට රෝමේ. උඹ නොකිව්වට දන්නවා මං උඹේ හිතටත් දුකනේ මාමේ. රටට විනයක් වෙච්ච ඇමතිට නිල ඇඳුම්වල රැක්ම තියෙනවා. මා රකින්නත් මගේ පෙරටුව ගිනි අවිත් දැන් ගමන් කරනවා. තවත් පැත්තක වෙඩි වැදිලා අපේ උන් එක රොත්තේ මැරෙනවා. අනේ මාමේ මෙහෙම යන්නට මටත් නම් දැන් ලැජ්ජ හිතෙනවා. ඇත්ත පැත්තක අන්ධ භක්තිය මිනිස්සුත් තුල බිලි අරන් තියෙනවා. සංස්කෘතියක් රකින්නට ගොස් අපේ ජීවිත කීරි ගැහෙනවා. පෙළහරද හරි සැනකෙළියද හරි සුද්දු දැන් දැන් ප්‍රශ්න කරනවා. මගේ පැත්තට කතා කරන උන්ගේ බෙල්ලට තොණ්ඩු වැටෙනවා. හරි, මෙතනින් කියපු මේකේ සාරාංශය ගත්තාම අයියේ මේ ඇතා පෙනී හිටනවා තමුන්ගේ වර්ගය පිළිබඳව. මේ අපි බොහොම දොහොත් මුදුන් දීලා පිළිගන්න ඇතෙක් සමහරට ඇතා යද්දි මම දැකලා තිනවා මේ අපේ කටේ වන්දනාමාන කරනවා. ඒක අපිට මේ කවිය ඇතුලේ හම්බ වෙනවා. අපි කොතනද කියන එක තමයි මේ ප්‍රශ්න කරමින් ඉන්නේ. මේ අර පැත්තේ මගේම මේ පරම්පරාවේ උන් වෙඩි වෙදිලා මැරෙද්දි මාව මෙහෙ නේද එක කරඬුව තියාගෙන නැත්තම් සැලකෙනියකට මාව පූජනීයත්වෙන් සැලකගෙන මොකක්ද මේ මේ තියෙන දෙබිඩි කතාව? පාර යනකොට දෙපැත්තේ අය දොහොත් මුදුනින් මට වඳින්නේ. දෙපා සතුනට වැඩිය සිව්පා සතා ලොකු වී බව පෙනෙන්නේ. හෙන්ඩුවක් නුඹ අතේ තිබුණට අනිත් උන් වගේ නැත අනින්නේ. මා මගේ හොඳ ගුණේ හින්දම දෙදෙන නමලයි මම වඳින්නේ. ලොරියේ යනවට වැඩිය දෙපයින් ගමන් යන එක හොඳලු මාමේ. උඹත් දැන් මගේ වයස හින්දා කකුල් රිදෙනවා ඇතිනේ මාමේ. සරම ගලවලා ඇඳන් කලිසං ටයි එකක් දා ගනිම් මාමේ. මහත් එක්කල පාර යනකොට සෙනග මාමට වඳී මාමේ. අපි අපි මේක විග්‍රහ කරන්න ඕනේ නැහැ. ඒක අපිට මේ අපිට අපේ තියෙන සෙන්ස් එකකින් අපිට තේරෙනවා. ඉතින් කියනවා මේ සල්ලි ගොඩකින් උඹට දෙන්නේ මැනලා හරියට හුඬුවක්. පයින් යනකොට පෙට්ටි කඩෙන් උඹත් කන්නේ වඬුවක්. මං ලබන එක මං බලන එක වාසනාවලු දීලා මාමට ගුඬුවක්. පින් කරපු ඇත් රජු බලන්නට මොකද මාමේ හෙඬුවක්.
අඳුරේ අතපත ගාන පිරිසට උතුම් දහම් නුවණ දේවා මාත් ඇතුළුව අන් සතුන්ගේ දුක් සුසුම් වැල් පහවය වේවා අපේ නිදහස අපට දුන්නොත් හැම දිනාටම ආයුබෝවා උතුම් දලඳා සමිඳු පිහිටෙන් සියලු සත්වයෝ නුදුක් වේවා ඉතින් මේ පහුගේ කාලේ ආවනේ ද ඔය සත්ත්ව හිංසනයේ පිළිබඳව ලෝකයේ පොඩ්ඩක් ඩිවලොප් වෙච්ච මානසිකත්වයක දැන් ඉන්නේ ඉතින් අපි හොය හොයා මරමරා නේද අපිට විසඳුම් නැහැ මේ සත්තු කියන්නේ gedara ballek ඇති කරත් බල්ල කූඩුවර දාලා නිකන් බට්ටික විතරක් දෙනවා නම් මගේ යෝජනාව බල්ලු හදන්න එපා වුණොත් අපි වගේම නේද මනුෂ්‍යයා කියන්නේ සත්වයක් නේ එතකොට ඒ මේ සතාට ආදරය කරුණාව දෙන්න බැයි නම් නේද මනුෂ්‍යත්වයෙන් තේරුමක් නැහැ ඉතින් මේ කවි පන්තියේ මට තේරිච්ච දේ තමයි මිනිස්සු විදිහට අපි එකතකින් ලැජ්ජ වෙන්න ඕනේ අපි ගැන එතකොට මේ මේකට මේ මට සාරාංශය ගත්තොත් මිනිස්සු සමහර විට මුලාවේ ඇලී ගැලලා අපිට පේන ආටෝප පස්සේ ගිහිල්ලා හාල් ටික අපි පොලේ තියලා බිම තියලා විකුණනවා පකුල්ට දාන සපතු දෙක ඒසි කාමරයක තියලා විකුණනවා ඉතින් ඔහොම තියෙන සමාජ රටක් මේක සමාජයට අපිට බින්දින්න බෑ මේකට අපිට ගිහිල්ලා ඇටෑක් කරන්න බෑ මොකද මේ 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 මේක මේ ලොකු ව්‍යාපාරික පදනමකින් මේ පවර් එකකින් එහෙමත් නැත්නම් මේ සංස්කෘතිය තුළ අපි විතරක් නෙවෙයි ලෝකෙත් ගලාගෙන ආපු දේවල් හැබැයි මිනිස්සු විදිහට නතර වෙලා මේ වදිහා ටිකක් බලාගෙන හිටියොත් අපිට තේරෙනවා අපින් කරන ගොංකම් විමසිල්ලෙන් සමාජය දිහා බලන්න සමාජයට ආරාධනා කිරීම තමයි කවියගේ අවශ්‍යතාවය උමනාව එහෙම විමසුම් ඇසින් අපිව අවදි කරපු තැන් පිළිබඳව හොයා බලන්න අපි ඉඩක් හදාගමු අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ මුල්ම කවියට මුල්ම ගීතේ අපි දැන් අහන්නට සැරසෙන්නේ අද හේමන්ත හපුආරච්චි ටිලානි හංසිකා ගී ගායනට එකතු වෙනවා ඒ වගේම සාදර බණ්ඩාරත් ගායකෙක් නිසාම ඔහුත් ගී ගායනා සඳහා එකතු වෙනවා ඒ වගේම මතක් කරන්න ඕන ඉන්දුනාත් නන්දසිරි ඔහු තමයි අද සංගීත අධ්‍යක්ෂණය කළන්නේ ඒ වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම කවි 10ට ගී 10ක් වැඩසටහනේ සංගීතය සපයන්නේ අපි පළමු ගීතේ පළමු අවස්ථාවට යමු වෙන්නේ පළමු කවියට ඇහෙන පළමු ගීතය නැසේ දෙවියන් හට නැසේ
පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩ සුම් සඳුන් දුන් සුවඳින් වැලකි ගත නැගි දාදිය සුවඳින් සැරසි දෙවියන් හා එක්විය හැක්කේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසී දෙවියන් හට නැසී පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අවුවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩ තුරා හැර දැසේ බලන් කඩ තුරා හැර දැසේ බලන් කඩ තුරා හැර දැසේ කවියක් කියලා කියන්නේ එක්තරා ආකාරයක බුද්ධි පරීක්ෂණයක්. කවිය කවියක් කොට පවසන කෙනාගේ හිත තුල තියෙන අදහස සහෘදයා ශ්‍රාවකයා පාඨකයා තේරුම් ගන්න තරමට තමයි කවිය සාර්ථක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධි පරීක්ෂණයෙන් සහෘදයා සමත් වූ තැන තමයි රසවන්ත භාවය නිර්මාණය වෙන්නේ. එහෙම අපි තේරුම් ගත්තයින් පස්සේ තමයි අපේ හිතේ කවිය නතර වෙන්නේ. ඉතින් අපේ හිතේ නතර වුණු කවි හොයාගෙන යන කවි 10 අතරේ සාදර බණ්ඩාර අද අපිට තෝරා දෙන දෙවන කවියට අපි දැන් යොමු වෙනවා. අයියේ ඊට කලින් මම මතක් කරන්න ඕනේ මේ අපි කලින් FW අපේ TM ජයරත් මහත්තයාගේ සින්දුවක් ඒක සංගීතවත් කරේ ප්‍රේමසිරි ප්‍රේමදාසයන් සහ පද රචනය ප්‍රේමදාස ශ්‍රී අලවත්. මොකද මම මේක මතක් කරන්න හේතුව අපේ ප්‍රැක්ටිස් එකක් විදිහට තියෙනවා මේ ගායකෙක් සින්දුවක් කිව්වම ගායකය විතරයි නම් කරන්නේ. ඒක යට ඉන්න වෙන වෙන ටීම් එකක්. එතකොට ඔවුන්ට බොහෝ විට සමාජයේ පිළිගැනීම සමාජය දන්නේ නැහැ. පිළිගැනීම හම්බෙන්න සෑහෙන කාලෙකුත් යනවා. ඔවුන්ගේ දායකත්වයේ නැත්තම් ඇත්තටම මේ ඒ වගේ නිර්මාණයක් එළියට එන්නේ නැහැ. මේ දෙවනි ගීතය මේ මමම රචනා කරපු ගීතයක්. ඔව් දෙවන කවිය විදිහට අපි ගන්න දෙයක දෙවන කවිය ඇත්තටම කවියකින් තමයි ඔය ගීතය හැදෙන්නේ. මේක පොඩ්ඩක් එක්ස්ට්‍රීම් මාතෘකාවක්. මේක මං යම් ආයතනයක වැඩ කරද්දී මට ආපු මේ ආරාධනයකට අනුව මම ලියපු එකක්. මේකින් කරන්නේ අපේ මනෝභාවිකය පිළිබඳව මේ තියෙන පොඩි ඇනලිසිස් එකක්. අපි ගත්තොත් එහෙම අපි කිව්වොත් අපි මයින්ඩ් ට්‍රිප්ස් යනවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ එක් භාවනානුයෝගී තාපසෙක්. ඔහු විශ්වවිශාන්තර අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක්, දිව්‍යතල බ්‍රහ්මතල ආශ්‍රය කරන කෙනෙක්. එයා මහ පොළොවට ඇවිල්ලා බොහොම රමණීය නදී තීරයක ලොකු ගහක් යට වාඩි වෙලා එයාගේ ධ්‍යාන සුවේ විඳින්මින් ඉන්නවා. මේ අතරතුරේදී මෙයා ඇසරින්නවත් නැහැ මුළු මේ කතා බහ තුළම. මෙයාට මේ ඇහෙනවා මේ වනාන්තරයේ බිහිඟුන්, එහෙම නැත්නම් අපි ගත්තු බඹරු ඇවිස්සලා. මෙයා බලනවා මේ මොකක්ද වෙන්නේ, ඇස් දෙකෙන් නෙවෙයි මේ තියෙන මේ ධ්‍යානවල ශක්තිය මෙයා මේ උපයෝග කරගෙන
මම බලනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බලද්දි ලනනාවක් එනවා මේ වනාන්තරයට මේ එන්නේ තමුන්ට කිරිපිඩු පූජා කරලා ඉස්සරහ තියෙන විලෙන් නාලයන්. මේ ලනනාවගේ රූපස්ත්‍රීය පිළිබඳව එහෙමත් නැත්නම් මේ තියෙන මේ අපි කියන්නේ බියුටි එක පිළිබඳව මත්තුණු මේ තාපසය මේ ධ්‍යාන වලින් අග්‍ර තාපසතුමේ ඉතින් මේ කාමරාග සිතුවිල්ලක් නිසාවෙන් ඒ ධ්‍යාන වලට මේ सिद्ध परिहानिय पीली कथा करेंकल वरल पुरा मतुरला भींगुन मत कर घागन इन मल मेतु खाले बंबरू देखला मलाक इच्छर सुगंधवत् मल घागन इन रन मुव मंडलिंग रस बिहसुरुआ तोडुन दिदुलन ओके अभी संगीत भावीते अभी हलती नी स्वर्णमाणी गीते अभी अमरदेव्यान मे कियन ओके तीयनवा लियला एक तरह उपमा रूपकयाक खने तोड़ मिनी गणरन मून उपय कर्ण लिये के लेकिन मे दाला तीन में स्वर्णमाली की देवता भी दागनी न खराबू देखट सूर्यालोके वैकला मून प्रभाश्वर वेनो मट कियंड ऊने ओके अनिपैत मे मुहूने तीयन तेज प्रभाव को चर एक विसीरण रेस्वलिंग तमें थोड़ दिदिले इच्छर प्रभाश्वर मून मे तीन खेने निम्नाद दीयन सत्सुरेन दिस वन सिल बिंदीन हद सेन वेदी गज सेन मडिना देवली उब खाऊ दे के प्रश्न करना कहने देंगसला मे अपे क्या पंचद्वार अभी गन अरमुनु ऐसा खाना ना से दिव शरीर उसे अभी गन अरमुनु अभी विश्लेषण करना हितासर दाल ये तो कट मे सला मे मतुना मे तीन आग्रहनेट ඊළඟට මත් වුණා මේ රූපස්ත්‍රියට එහෙම නැත්නම් දැන් මෙයා මේ මත් වෙලා තියෙනවා මේ ලැබෙන නිම්නාද තියෙන සොරයට. ඔව්. ඉතින් කියනවා හදසෙන් වැඩි ගජසෙන් මඩිනා. හදසෙන් වැඩිනක පූජාසනයක් බඳු මගේ හදවතට මම ධ්‍යාන රැකගත්තේ කොහොමද? ඉතාමත් බල පරිශ්‍රමයකින්. ඒක උපමා කරනවා ගජසෙන් කියලා. අපි දන්නවා චතුරංග නිසේනාවේ අස්ත්‍රිය පාබල කියන හැමන ඒකේ අන්තිමට එන්නේ ඇත්සේනාව. अच्छा समय अर सुनु विसुम कर लाने मे बैटल फील्ड के खाट्य थिंग गज सैना वगे प्रबल मगे हित चैत सिक बिंदला सुनु विसुनु कर लाला मडीन देवली उब खाऊद किए ना ओ शुंगारी मगे हद विलती रे बैस कि इस तरह तीन विलेन ना अंडेपा मगे हदवते अतुलट बहला मगे हदवते किमि दिया माइंड ट्रिप पे कैंड पटांग दह निन बैंद वुन साले लुन मुद मीन सुरक सुदगन दैंग अर तीन දැන් ওই දිව්‍ය සහ බ්‍රහ්මතලවල තියෙන මේ වැඩේ තමයි අපිට ඝන ඝර්ෂණයනේ අවශ්‍ය වෙන්නේ මේ පහස සඳහා ස්පර්ශ දිවිවරුන්ට එහෙම අවශ්‍ය වෙන්නේ ඒ සමාහිත දැකීම මාත්‍රයක් පමණයි දැන් ඒ තුලින්ම බොහෝ විට අපි ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙලා ඒකට තෘප්තියක් ලැබෙනවා අපිට ඕනේ ඝර්ෂණය ඉතින් දැන් අර තාපසයක තිබ්බ ධ්‍යාන ශක්තිය පිරිහිලා ඇවිල්ලා මෙයා නොවටහා ගන්නලද කාමරාග සිතුවිල්ලක් හිතාසට දාගෙන एक एक उसे ट्रिप पे रख गिहिला दें ध्यान ठीक है बिंदला दें मैं आठों ने गाना गा रचने आ इतनी ध्यान इन बैंडों उन साले लून मुद्दे में मैं चल खाल ध्यान वाली बैंडल हिट आऊँ मगे हित ऐसे लोग जिन्हा साला आला खामा मुद्दे वाला सूरत सुई में देगा ना सूरत के लकी आप हम सेप अगेन देना आते हैं मतलब अभी सूरत के लकी ने मैं बहुत दाखुन हुआ था ඉතින් ඒ ඝන ඝර්ෂණය දැන් මේ තාපසරයටත් අවශ්‍ය නෝ ඉතින් මල් මකරන් දෙන්න අදලු තමා මදුමේ විත බොඩ දැන් මේ ට්‍රිප් එක ගිහිල්ලා 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 මේ මේ ප්‍රිය අම්බිකාව මෙයාගේ හිතෙන් හිතෙන් මෙයා මේ මෙයා රමණේ දෙනවා පෝ සඳ අසලින් පුන් සඳ තියා සවුන්ස් ඉප ගන්න. එතකොට මේ හඳවල් දෙකක් අවශ්‍ය නැහැ අහසකට. අපි එහෙම දැකලත් නැහැ. නමුත් මෙතනින් කියන උපමා විදිහට ගේන්නේ මේ පෝ පොයි දවස් පායන හඳට වඩා පසුව දාන පායන පුරසඳ. ඒක ප්‍රමාණෙන් විශාලයි අපිට පේන විදිහට. ඉතින් හඳේ හාව නැත්තම් හඳ කියන්නේ තැටියක් පමණයි. හඳේ හාව තමයි හඳට ලස්සන ගේන්නේ. ඉතින් අපි මේ කතා කරන මේ දෙතනේ තන පුඩු වලින් තමයි ඔක ලස්සන දෙන්නේ එහෙමත් නැත්නම් දැන් එල්ලෙන යම් කිසි දෙයක් පමණයි. ඉතින් කියනවා මේ මේ ඔච්චර ලස්සන රූපස්ත්‍රියාවක් සහිත මේ රමණේ යෙදෙන වෙලාවේ හද හද බැඳී ගත ගත වෙලි යන මේ රැය පුරාවට තව එකක් අඩුයි සොඳුරිය මොකද්ද සංගීතය. මගේ යාළුවා තමයි පංචසික පංචසික කියලා කියන්නේ දෙවිඳුගේ වීණා වාදක ඔෆිෂියල් මියුසිෂන් එයාව එක්කරගෙන එන්නද මෙතනට මේ අපිට සංගීතය දෙන්න. දැන් අන්තිමට කියන මේ නදු නොධ්‍යානේ දැහනින් සෝවින්ද සක්‍රයාගේ මේ උයන තමයි නන්දන උද්‍යාන නදුන්නේ. ඉතින් ඒ නන්දන උද්‍යානෙත් මම ධ්‍යාන වලින් කියන්නේ මේ තියෙන භෞතික සම්පත් වල තියෙන ලාමක ස්වභාවය මට තේරිලා මම මේ
ඒවට ඇලෙන්න ගියපු කෙනෙක් නෙවෙයි මගේ හිත මෙහෙම මේ දැන් බිඳලා වැටුණට කියන ඉතින් සිත බොළඳ වෙයි සසලේ සඳුරිය නුඹ නිසාමද මම දැන් එයාට තේරිලා වැඩේ මේ ධ්‍යාන ඔක්කොම පිරිනලා මේ කාමරාග සිතුවිල්ල කියලා මම ක්වෙස්චන් කරනවා මේ කාමරාග සිතුවිල්ල පමණක්ද මගේ හිතේ තියෙන එකම උපක්ලේශය නැත්නම් මේ දස සංයෝජන ධර්මව මම මේ ප්‍රහීන කරලා නැහැ නේද ඒ වගේ මට ඇටැක් කරන්න පුළුවන් නේද කියලා යා ධ්‍යාන පැත්තකින් තියලා විදර්ශනා මාර්ගයට බහිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරගෙන ඉතින් ඕක කේල් දෙන්න තමයි උසිඳු ලිව්වේ හොඳයි ඒ ලියමන එක පෑහෙන දෙවන ගීතය අපි හොයා ගන්නවා කවි 10ට ගී 10ක් අතරේ දෙවන කවියට දෙවන ගීතය මේ ඔබට හැන්නේ කවියන්ට කියනවා කවියෙක් වෙන්නට නම් ඔබ ජන්මයෙන් රැගෙන එන වාසනා ගුණය තියෙන්න ඕන හැබැයි ප්‍රතිභාන්විත බව අනිවාර්යෙන් ඔබ ගාව තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේ හැමතිස්සෙම කවිය අභ්‍යාස කරන්න ඕන. කවිය සමාජය එක කරන ගනුදෙනුවේදී සමාජය වෙනස්සහකින් දකිමින් වෙනස් ආකාරයකට කියවන්න ඕන. එහෙම කියවන්න සමහර වෙලාවට තමන්ගේ තරාතිරම් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. තමන් ඉන්න තැන පිළිබඳව වෙනස් අලුත් ඇහැක් තමයි යොන වෙන්නේ. එහෙම අලුත් ඇහැකින් දකින කවි පරපුරක් වර්තමානයේ අපිට ඉන්නවා. එහෙම කවි එක ඔබ අපිට හොයලා දෙනවා තුන්වෙනි කවියේදී. ඔහු නමින් කිම්ලන් කීර්ති. ඔහු මට ඉස්සලාම හම්බ වෙන්නේ පොඩි මේ කවිය මම ගේනවා ගීතයකට. ඉතින් එතෙන්දී තමයි ටිම්රන් එක්ක මම මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ. ටිම්රන් කියලා කියන්නේ රාජ්‍ය සම්මාන ලැබී කවියෙක්. ඔහු වෘත්තියෙන් මූරකරුවෙක්. මම ඒක කියන්න ඕනේ දැන් මේ කවීත්වයේ කියන එක මට රස්සාවක් නැහැ. ඔහු අඩුම ගානේ ඒ රස්සාව හරි කරනවා. මේ අපි ඊළඟ තෝරගන්න කවිය ඔහුගේ අතෙන් ලියවෙන්නේ වෙඩි බෙහෙත් අහිංසකයි දරුණුයි අපේ ආගම් කියලා. මට මේක ඇත්තටම බොහොම සමීප සිදුවීමක් මම වත්තල පැත්තේ යම් කිසි ශබ්දාගාරයක වැඩ කරමින් ඉන්න ඒ කාලය අතරතුර තමයි අප්‍රේල් 21 බෝම්බේ පත්තු වෙන්නේ. ඉතින් මට අවස්ථාව ලැබෙනවා අප්‍රේල් 23 වගේ දවසක මේ කටුව පිටියට ගිහිල්ලා ඒ දැක්ක මේ ඒ සිදුවෙච්ච දේවල් ඇස් දෙකින්ම දකින්න. එක ලේන් එක යද්දි මට තේරුණා මේ ඇත්තටම ඒක මල ගමක් කියලා යෝජනා කරන්න පුළුවන් තැනක් එක තැනක පස් දිනක් නැහැ පින්තූර පහක් ගහලා සමහර තැන්වල අම්මා තාත්තා විතරයි දරුවෝ නැහැ සමහර තැන්වල දරුවෝ විතරයි අම්මා තාත්තා නැහැ අවසාන එක ගෙදරක තිබ්බා මේ කොඩියක්වත් දාගන්න කවුරුත් ඉතුරු වෙලා නැහැ ඉතින් මේ කියපු සංවේදීභාවය මම ටිමාට අපි ආදරේ කියන්නේ ටිමා කියලා මේ ටිමාට මේ මම කතා කරලා කිව්වා මචං අපි මේ වෙනුවෙන් මොකක් හරි කරන්න ඕනේ කියලා ඉතින් අපි දෙන්නත් අතර වෙච්ච දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් තමයි මේක පොඩ්ඩක් දීර්ඝව විග්‍රහ කළ යුතු එකක් මේ කාලයක් කරගෙන කියන්න ටිමා ගැති මේක ලියවෙන්නේ ජිනදාස කොල්ලොඹ සිංහලයේ ගියාද කියලා. දරන්න තුල තියෙනවා ලැජ්ජයි කියලා. ඒ කියන්නේ ගම්පෙළේ ජිනදාස සිංහලයේ යන්නේ දියුණු වෙන්න බලාගෙන. අපේ මිනිස්සු සිංහලයේ කියලා දාගෙන මේ රට අපිට විතරයි කියලා මූඩ් එකට එනවා. එතකොට හිතන්නකෝ යම් කිසි මේ අපි හැමෝම සෝදේශිකයෝ. මම මේක කියලා පටන් ගන්න. අපිට මේක රට බෙදා ගන්න අපිට ආගම අනුව බුදුහමඳුරෝ කිව්වේ නෑ නේද? මේ රටේ කැලල මෙහෙම ගන්න ඕනේ. මෙහෙම මේ උඹලා පන්සල් ටික හදන්න ඕනේ. මේ බෞද්ධයෝ විතරයි ජීවත් වෙන්න ඕනේ අනිත් ඒවා මරන්න ඕනේ එහෙම කතාවක් දර්ශනවල කොහෙවත් ලියවලා නැහැ. ඉතින් අපි සිංහලයේ කියලා දාගෙන මේ රට බෙදාගන්න රට අල්ලගන්න හදාගන්න. ජේසුදාස අනේ ඔයා දැන් 16 කියලාද කියලා අහනවා. අපි පල්ලි පන්සල්වල 16 වත්තටම. අපි දර්ශනය අනුගමනය කරන වෙනුවට මේ සංස්කෘතියක් අනුගමනය කරන්න පටන් අරගෙන නේද? ඊළඟට ගත්තාම මේ ඉතින් අපි බැලුවේ වෙලා සමහර පන්සලට යන්නේ නේද? අපි අපල ටික දුර වෙන්න කියලා අර මේ බෝඩ් ලෑල්ලලා යන්න බෝගහේ එහෙම නැත්නම් දානි ටික දෙන්න. එතකොට අන්‍යයන්ගෙම කරුණත් එහෙම තමයි. සමහර විට මේ මම ෆාදර් කෙනෙක් හම්බෙලා කියපු දෙයක් මේ පල්ලියට ගියේ නැත්නම් පල්ලියේ ඉඳමේ වල දාන්නෙම දෙන්නේ නැහැ. බෞතිස්ම කරන්නේ එහෙම වගේ ඒව තියෙන කෙනෙක්. බලෙන් ගෙන්න ගන්නෙ. ආගම කියන එක බලෙන් පවර්ලා. හසන් රාසා දෙයියනේ ඔය ජිහාඩ් කඩුව හලල් කරගත්තද? ඒ කියන්නේ මේ අල්ලා දෙවියන්ගේ අවසරය ගත්තද මේ මිනිස්සුන්ව මරන්න මේ දෙවියන් විසින්ම මවපු උදවිය මිනිස්සුන්ව මරන්න වෙන ආගමක් අදහව පළියට අල්ලා කියනවාද මේ අප්‍රූවල් එක දුන්නද මිනිස්සුන්ට කපන්න කොටන්න? ලාලාලාලාලාලාලා ඔයාලට දැන් සනීපද? මේ ජාතිවාදී අවුසලා 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 බෝම්බේ පිපුරලා ගියපුවාම කටියෙන් ප්‍රශ්න කරන ඔබට දැන් සනීපද? ගිනිගත් දේව මැදුරේ රතුලේ විලක් මැද පොඩි දුවෙක් වැටිලා හිටියා ඇස් දෙක පියාගෙන. මේ අපි විනාශ වෙලා යන්නේ අනාගත පරම්පරාව. ඒ ළමයි සමහරට දන්නේ නැහැ මේ ආගම ජාතිය වර්ණ බෙදේ. ඒ ළමයි දන්නේ නැහැ. එහෙම අනාගත පරම්පරාවක් තමයි මේකට බිලි වෙන්නේ. පුපුරවන්න ලොවෙත් බැරි එක ප්‍රේමය නම් ආගම.
ඔයාලා දැක්කද පොඩි එකාගේ කිරි දක් සෙට් එක අපේ තියෙන බැරදී අපේ තියෙන මා දරුණු ගතු නුන්සාරින් වන්දි ගෙවන්නේ ඉස්සරහට ඉන්න පරම්පරාව පිරිත්තන් බීලයි සුදු මකුරු ගිනි පිඹින්නේ රටට විඳ කරන මේ පොලිසි වලට මේ ව්‍යවස්ථාවට අතුස්සන්නේ අපි ගිහිල්ලා සුදු වැඳගෙන මහත්තුරු ටිකක් මහත් සමායනේ මහත් හොරු නේද මහත්තුරු ටිකක් ගිහලා උළු අතුස්සන්නේ සුදු වැඳගෙන ගිහිල්ලා පිරි මේ පන්සලට ගිහිල්ලා එක්ක නූල බැඳගෙන පිරිත් පැන් ටිකක් බීලා ගිහිල්ලා කුරුස දළු දාලායි බයිබලයේ ටිකෙන් ටික වැහෙන්නේ බයිබලයේ තියෙන දර්ශනය දර්ශනය ඉස්සරහට ගෙන යන වෙනට මේ තැන් තැන් වල බුදු පිළිම එහෙම නැත්නම් ජේසු පිළිම නැත්නම් පල්ලි පල්ලන් සල්කෝවිල් ටික හදා හදා යනවා මිසක්ක දර්ශනය අනුගමනය කරන්න එකෙක්වත් නැහැ ඉන්නේ මේ පල්ලි පන්සල් වලට ගිහිලා සාදු කීකේ වැඳ වැඳ දෙයියන්ගෙන් ඉල්ලන සෙට් එකක් අබායාවක් මැද හඳ පළුවකි මැදින්නේ මේක මේ වෙන තැනකට තිමා ගෙනලා තියෙනවා මේ ඔය කියන මේ මුස්ලිම් සමාජය තුළ මේ මෑතක් වෙනවා කාන්තාව පාවිච්චි කර නිකන් ලිංගික උපකරණයක් විදිහට හරි ඉතින් හඳ පළුව කියන එකේ ෂේප් එකයි මේ ලිංගිකත්වය කියන එකයි තිමා ගෙනලා තියෙනවා මේ කොහොමද මේ සමාජය ඇතුලේ කාන්තාව පීඩනයට ලක් වෙන්නේ මේකද දර්ශනය කියන එක ක්වෙස්චන් කරන තැනක් කවුද හත් දෙයියනේ ස්වර්ගයට යන හරිම පාර කියන්නේ いや එක්කෝ අපි හැමෝටම වැරදිලා ඒ කියන්නේ එක ආගමක් හරි ඉතුරු ආගම් ටික ඔක්කොම වැරදි මොකද ලෝකෙ තියෙන පුළා එක සත්‍යතාවයනේ එහෙම නැත්නම් අපිට මේ ආගම් ටික අනුගමනය කරලා අපි ස්වර්ගේ නම් හම්බෙන්න කැමති හත්තිලව්වේ මෙතන ගහමරා ගන්න ඕනේ නැහැ බෝම්බ පුපුරන්න ඕනේ නැහැ දේශයකට දේශ සීමාවකට ගහමරා ගන්න ඕනේ නැහැ මගේ ආගම තමයි ලොකුයි කියලා කියාගන්න අවශ්‍ය නැහැ අපි හැමෝම ස්වර්ගයේදී හම්බෙමු රාසා රාසා මැරෙනවා නම් අපි මැරෙමු මචං පුපුරන් වෙඩි නූල ගෙනත් මගේ පපුවෙත් හරි මැදට බැඳපන් අපිත් මේ හැම දෙයකම සංවේදීලා සම්බ විතරක් තනියම මැරෙන්න එපා මැරෙන්න ඕනේ නම් මේ හරි දේ කරන්න නම් ඔබ විතරක් ඇයි තනියම මාවත් එක්කගෙන මමත් මැරෙන්න මිනිසුන්ට හොඳ දේවල් කරන්න හැබැයි එක දෙයක් පුපුරන දේ අපේ ලෝකෙට මවපු කෙනා හොයපන් වෙඩි බෙහෙත් අහිංසකයි දරුණුයි අපේ ආගම ආගමික සංස්ථා විසින් වෙඩි බෙහෙත් කියන එක කට උත්තර නැති කරලා එතනින් පල්ලෙහාට දාලා වෙඩි බෙහෙත් අපි කියන්නේ බාසන් ගැන ඇඩ්‍රස් නෑ කියලා. කියන්නේ වෙඩි බෙහෙත් අහිංසකයි. වෙඩි බෙහෙත් දන්නේ නැහැ මේ පුපුරන්නේ කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්නද එහෙම නැත්නම් සතුට සමරන්නද කියලා නේද? ඉතින් අන්තිමට කියනවා රෝස නිම්නේ පෙනිපෙනී මේ අපි හැමෝම උත්සාහ කරන්නේ ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කරලා මේ sannivedanaya කරලා මේ වාදකයෝ ටික මේ ගහලා නේද මම ගායනා කරලා තව කට්ටිය පොත් ලියලා ડોක්ටර්ස්ලා ලොඩ්ඩි හොඳ කරලා අපි හැමෝම මේ ට්‍රයි කරන්නේ මේක යහපත් තැනක් කරන්න රෝස නිම්නේ පෙනිපෙනී සමනලුන්ට අපේ අනාගත පරම්පරාවට වෙඩි තියනවා. පැදි දිය මත පාවෙවි ස්වර්ගයට යයි මලමිනි. අපි පටවන්නේ ස්වර්ගයට මලමිනි. අල්ලා නැවත එන්න, ජේසුනි නැවත එන්න, මිනිසුන්ට කියලා දෙන්න. ප්‍රේමය නම් ආගම. අපිට කියන්න සිද්ධ වෙනවා මිනිස්සු විදිහට මේ සුපැහැදිලිව දේශනා කරපු බුදුරජාණන් වහන්සේ, අල්ලා දෙවියන් වහන්සේ, ජේසුස් ස්වාමි දරුවන්, එහෙම නැත්නම් මේ Hindu අපේ ඉන්න දෙවිවරු ටික අපිට කියලා දීලා තියෙන දර්ශනයක්. අපි ඒක ෆලෝ කරන්නේ නැතුව නැවත වතාවක් අපිට එන්න කියන්න සිද්ධ වෙනවා නංගන්නේ. ඇවිල්ලා මේක නැවත වතාවක් කියලා දෙන්න කියලා. මිනිස්සු විදිහට අපි කොතනද? අපි කොච්චර තරම් ලැජ්ජ වෙන්න ඕනද? අපි තුන්වෙනි කවිය අපිට ජීවිතය කියලා දෙනවා. ප්‍රේමය ඇතුලේ, ආදරය ඇතුලේ අපිට දර්ශනයක් හදාගන්න පුළුවන් කියන බව කියලා දෙනවා. ඉතින් මේ නිසා තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය ගයන්නට සාදර ඔබට අපි ආරාධනා කරනවා. Gina Das Columbus Singhale Giyada Lechai Jesu Das Ane Guadeng Das Equilad Hasan Rasa කඩුව හලල් කරගත්තද ලාල 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 වාලට දැන්සනි Got
ratule pila mad bodi duwek patula hetia paste kopia pura vanda dovetin beri ek premo nam ago ala dak kas bodie kabe kidat setn neka rosa nimna peni peni samad vedivati bad dia mata pave swar getra malomini allah davata enda jesus davata enda minisun katia latenda prema agam dalu dalai bible tiken tika wahne apa hawak mata apa luwaki madenne kauda hatya yene swarga ta yana harima pa Rasa rasa Mary Nirvana Api Mary mu machan kukua Nula genat maki Papuwe Hari madam banda Kukura vana de Api loketa Mama pukena koya pan Wedi behet ansakai Darunu hi ape agam Wedi behet ansakai Darunu hi ape agam vadi bad dia mata pave forget my love me allah never the end jesus never the end when you sun that you're not
කවිය හරියට මේ පුද්ගල භාවයන් ප්‍රකෝප කරන කෙනෙක් වගේ හරියට. සමහර වෙලාවට මේ මේ මිනිස්සුන්ගේ හැඟීම් උස්සලා පොළොවට අතාරින කෙනෙක් වගේ. පොළොවේ ගහනවා නේද? පොළොවේ ගහනවා වගේ. ඔව් ඇත්තටම මේම කියන්න පුළුවන්. උස්සලා පොළොවේ ගහනවා වගේ හැඟීම් කවියෙන් ලබා දෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ වියලි පොළොවට ඇදහැරෙන මල් වැස්සක් වගේ කියලා. සමහර ලාවට එක පාර්ත්‍රම වැහැල් අර වේලිච්ච පොළව වෙනස්ම කරන ආකාරයේ තෙතබරිත හැඟීමක් ඇති කරන දෙයක් කියලා මේ කවිය ඕන විදිහකට බාර ගන්න පුළුවන්. දැන් ඔබ කලින් අපිට ලබා දුන්නු ගීතය ඇතුලේ තිබුණු කවිය තමයි ඔබ පන පිහිටවන්න උත්සාහ කරේ. ඒකට හැඟීමක් දෙන්න උත්සාහ කරේ. එහෙම කවි අපට හම්බ වෙන අතර වාරයේ තමයි මේ කවි 10ට ගී 10ක් හොයාගෙන යන්නේ. ඒ කවි අතර තියෙන කතාබහට ලක්කල යුතු කාරණා මතු කරලා දෙන අතර වාරයේ අපි හොයාගන්න උත්සාහ කරමු හතරවෙනි කවිය. මේ කවිය රචනා කරන්නේ සුගත් අනන්දසරි කියන මේ රචකයා. මේ මේ තෝරගන්න කවියයේ මේ මගේ පෙම් සඳ කියලා තමයි වැඩේ පටන් ගන්න. මෙතනදි වෙන්නේ මේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන ශ්‍රී ලාංකික පුරුත් වැසියෙක්. ඔව්. ඉස්ලාම් දර්ශනය අනුගමනය කරන ශ්‍රී ලාංකික ගැහණු ළමයෙකුට ආදරය කරන්න පටන් ගන්නවා. හොඳයි. දැන් අපිට පටවලා තියෙනවා මං කිව්වේ ආගම් ටික. ඔව්. ආදරය කියන්නේ බොහොම පවිත්‍ර හිතුවිල්ලක්. එතකොට මේ අර අපි කිව්වේ අය ඉස්සර පොළේ ගහන වගේ මූඩ් එකක් කියලා. ඒ වෙන්නේ අපි සංවේදී වෙනවා කියන්නේ කවියෙන් වගේ එහෙම අපි නිකන් තෙත් කරලා දෙනවා හිත චිත්ත සංතානෙ. හිතත් එක්කනේ වැඩේ තියෙන්නේ. දැන් අපි මියුසික් කරන්නේත් ගායනා කරන්නේත් ලියන්නේත් ඔක්කොම මේ හිතට දැනන හිත කියලා කියන්නේ එක දෙයක් කරන්නේ. හිතේ කාර්යය දැන ගැනීම පමණයි. ඉතින් අනිත් දේවල් ටික එකතු කරලා අඳුම් කුඩුම් ටික දාලා තමයි මේ රචනාව මගේ අතට එන්නේ. ඉස්සරහට මගේ අතින් වෙන ගීතයක් විදිහටත් මේක මම තෝරගත්ත මේ ඉතින් කියන්නේ මේ යාන්තමට හින හින විට ආඩම්බරවත හීන් සැරේ කතා කරයි නලියන නුඹෙ නැත. ආලවන්ත කමක් නැතත් නුඹ ළඟ මා වෙත මට නම් බෑ හදාගන්න මේ මගේ දඟ හිත. අලුත් සඳට නුඹ රහසින් පෙම්බඳිනා හින්දා මුස්ලිම් ජන සමාජය අර නව සඳ බැලීමනේ වැඩි. අලුත් සඳට නුඹ රහසින් පෙම්බඳිනා හින්දා පොයට පන්සල් යන්නට නුඹ කැමතිද මන්දා. මගේ තියෙන වැලියු සිස්ටම් එකට නැත්තම් මගේ තියෙන මම අනුගමනය කරන දර්ශනයට මේ කැමතිද දන්නේ. හැබැයි එකම හඳ පොය දවසට පායන්නෙත් අර අලුත් වෙලා පායන්නෙත් එකම හඳ. අපි තමයි මේ අහස බෙන් කරන්න උත්සාහ කරගෙන නේද අටකොටු වැට ටික ගහගෙන මේ කැලල මගේ මේ කැලල මගේ මේ දර්ශනය මගේ. ඉතින් මේ ස්වභාවය නම් මේක ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා මේ මේ පරිසරයේ ඒ විදිහමයි. අපි තමයි මේකට නෑදෑකම් කියන්න හදන්නේ. ඉතින් ඒ තුල වරඳගත් සිංහල දෙමළ මුස්ලිම් ජන සමාජයට කවියා කියනවා නුහුරු බසින් කියන කවි නුඹ නොදන්න හින්දා බුදු වෙහෙරට මගේ පෙම්සඳ මුවාවේද මන්දා. අන්තිමට කැලර කියනවා මගේ හිතේ තෙරපෙන පෙම් සෙනෙහි බින්දු කැට ඔය මුහුණට නොවැටෙන්නේ නිසාද සඳුපට. අර ඔක්ක වහගෙන ඉන්නේ මගේ මේ සෙනෙහි බින්දු කැට ටික ඔබට ඒක නෑ. ඔව් ෆීල් වෙන්නේ නැද්ද මන් දන්නේ කියලා නම්. නුඹේ හිතේ හෙවණැල්ලේ ගිමන් හරින්නට සඳ තරු ළඟ වැඳ වැටෙන්න සිදුවේ විද මට. මේ ආදරයට අපි අදහන ආගම් ටික ඇත්තරම දැන් බාධකයක් වෙලා නේ තියෙන්නේ. මම ආදරය කරොත් එහෙම මේ වෙන ජාතියක කාන්තාවකට නැත්නම් වෙන දර්ශනයක් අනුගමනය කරන කාන්තාවකට මගේ ගෙදරින් අනිවාර්යයෙන්ම කියනවා ඔබට පිස්සුද කියලා. තේරුණාද? එතකොට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපිට ආදරය කරන්න සිද්ධලා තියෙන්නේ අපේ හැඟීම් එක නෙවෙයි. මේ මොනවද පටවපු දේවල් ටිකක්. අද කුලේ ප්‍රශ්නයක්. සල්ලි භාගයේ ප්‍රශ්නයක්. එතකොට අධ්‍යාපනය කියන එක ආදරයට ප්‍රශ්නයක්. ප්‍රධාන ආගම කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ආදරයට එහෙම සීමාමයින් වැට කඩලු ටික දාගන්න ඕනේ. මොකද මේක මානව වර්ගයක්. මිනිස්සු කියන ඒවා වෙනස් වෙනවා. මේ ආදරය කරන්න පුළුවන් අපිට අන්කන්ඩිෂනල් විදිහට අසීමාන්තිකව ෆ්‍රේම් සෝන් නැහැ ආදරය කරන්න. මේ දෙන්නෙක්ගේ හිත් දෙක යාවෙනවා නම් ඒ දෙන්නට තව දුරටත් පෑහෙන්න පුළුවන් නම් ආදරය ඇතුලේ මොකද දෙන්නේ එක්කෙනෙක් කියලා ගන්න සංකල්පය බැහැර කළ යුතුයි. මොකද හිත් දෙකක් වෙනස් වෙනවා කියන ගෙවුමනාපකම් වෙනස්. ඉතින් ඒ දෙකට ගරු කරමින් ඒව නේද සාමූහිකව සාකච්ඡා කළ මොකක් හරි ප්‍රශ්නයක් ආව මේ ඒ විදිහට පෑහෙන කෙනෙක් එක්ක එන්න ඕනේ කසාදෙකට යන්න. එහෙම නැත්නම් අපිට ඔය කියන මේ සඳතරු ළඟ වැඳ වැටෙන්න සිද්ධ වෙනවා. කවියේ මිහිර දැනෙන තැන්වල අපේ හිත නතර වෙනවා. හිතක්
කවියක් එක්ක එකඟ වෙනවාද විරසක වෙනවාද කියන අදහස තීරණය කරන්නේ ඒ කවිය මත මවනා වූ රස භාවයන්. කවි ඇතුලේ තියෙන කවිය භාවිතාවන අර්ථය අපේ හිතේ කවියත් එක්ක එකඟ කරගන්නවද විරසක කරගන්නවද කියලා තීරණය කරනවා. එහෙම අපේ හිත එකඟ වෙන කවිවල අපි නතර වෙනවා. එහෙම හිත නතර වුණු කවි හොයා දෙන තැනයි කවි 10ට ගී 10ක් වැඩසටහන. අද කවි 10ට ගී 10 තෝරන්නේ සාදර බණ්ඩාර. සාදර මම කලින්ම කිව්ව විදිහට වෙනස් විදිහට හිතන වෙනස් විදිහට සිතුවිලි පෙළගස්වන තරුණෙක්. මොකද හේතුව මේ තරුණියොත් කවියට ආදරය කරනවා කියලා අපිට පැහැදිලි වෙනවා මේ වැඩසටහනේදී. ඔබ මේ තෝරා දෙන කවිත් එක්ක කතා බහ කරනකොට ඔබ අපිට හොයලා දෙන ඊළඟ කවියට අපි පාරක් හදාගමු. ඔව් ඇත් දක්ෂ ලේඛිකාවක් සහ කිමිදියක් ඉරේෂා හෙමමාලි නුවර පැත්තේ විතර ලියන කෙනෙක්. ඔව් අපිට ඔය Facebook එහෙම දැක්කහම ඉතින් ඉරේෂාකගේ වැඩ ටික හම්බ වෙනවා. එයා ළඟදී එඩියට දැම්මා හමාර බනවර කියලා කවි කවි සංග්‍රහයක්. ඉතින් ඒකේ තිබ්බ කවියක් තමයි මේ මල්ලිඹ මේක කියන්න ඕනේ කියලා මේ ඉතින් මම මේ දවස්වල ඒකේ අධ්‍යයන කටයුතු ටිකක් කරනවා. දැන් මේ වගේ එකකට මෙලඩි කරද්දි දැන් මම කවිය කියාගෙන යද්දි මම දන්නවා සමාජයෙන් එළන චෝදනා ටික. ඔව්. ඉතින් මේක හැබැයි ඇත්ත කතා කරන්නේ. සමහර තැන්වල ඇත්ත කතා කරන්නත් බෑනේ වජිරේ. මේ එහෙම මූඩ් එකක් තියෙනවා. ඒකට හේතුව මේ සමහර සංස්ථා ආයතන මගින් ඇත්ත මිනිස්සුන්ට පිළිගන්නේ නැති තැනට මිනිස්සුන්ව පත් කරලා තියෙනවා. එතකොට මේ මේ රචනාවත් එන්නේ ඒ ඒ අර විවාදාත්මක තැනකට. කවියේ නම තරහවසර ලොකු හාමුදුරුවනේ කියන එක මේ නේද. මේක අපි බොහොම මැද තැනකින් අල්ලමු. මේ අග්‍රවලින් අල්ලන්න නැතුව සහ විශේෂයෙන් නැට්ටෙන් අල්ලන්න නැතුව. ඒකට හේතුව මේ 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 කියන්නේ සර්පෙක් ගැන. තරහවසර ලොකු හාමුදුරුවනේ විසෝපයකින් නම් නෙවෙයි මේ. අහස අල්ලන බුදු රූප නෑ නොවැ අපේ ගමේ උන් ඉල්ලුවේ. තේරෙද? දැන් මම මේක තේරෙනවා පැහැදිලි. මේ මම ප්‍රශ්නයක් විතුරු කරලා නැවත තවක් වැඩිට යන්නම්. මේ මං අහන ප්‍රශ්නේ අපේ හදලා ඉවර වෙච්ච පන්සලක් නමක් කියන්න කියන එක. ඔව් හරි. රත්තරම් පෑ ගන්ටාරෙත් පරණ හඬමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා රත්තරම් පාට ගෑවට බෞද්ධ දර්ශනේ එහෙම වෙනසක් නැහැ. හැබැයි එහෙම කියලත් නැහැ මේ 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 පිළිමිට ගහපන් රත්තරම් මේ මේ ගහපන් මේකට තියපන් 84000 මේකක් එහෙම නැත්තම් නේද? මේ 10000 තියපන් මේ චෛත්‍ය වටේට මොනවද පිරිකර නේද? මේ ඉතින් තාම ඇහෙන්නේ මේකේ පාට වෙනස් කර කර වෙන මොඩර්න් කරන්න ගියාට ඒ අකාලික වූ බෞද්ධ දර්ශනේ බුදුබණ රටේ ලොකු ලොකු අය වෙනකොට පෙරහරක් ඇයි නටන්නේ? මේ ගමේ ඉන්න දුප්පත් අසන මිනිස්සු ටික දාලා නැට්ටුව ටික මේ නේද මැතිමති කෙනෙක් ආපුවාම නටනවා ලොකු පෙරහැරක්. නෑ තව තවත් කරමු. ගමේ ඉන්න එදා දායකයන් සමහරට මන්ත්‍රීතුමා එන්නේ ඇමතිතුමා එන්නේ වරකට සැරයක් වෙන්න පුළුවන් පන්සලට. හැබැයි එයා ලොකුයි අපි තාම පොඩියිනේ. ජාය පිරිතක ඉලව් ගෙදරක ඇහැ ගැහුනේ නෑ මුන් වහන්සේ. බුදුහාමුදුරුව දෙසුවද බණක්වත් අතහරින්නට අපි වගේ වු. අපි ඒ කියන්නේ අපිට නෙමෙයිද බෞද්ධ දර්ශනය කියන්නේ මේ නේද? කියන්නේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒක දැනෙනවා. ඒකයි මෙහෙම ලියවෙන්නේ. දහදියෙන් වපරපු අඳ කුඹුරක දන ඇන්න ආමයි සිරියාවති. අවලාද දෙඩුවා පින් නොදුන්නේයි ආපු උන් දැක ලොකු වාහනේ. මේ නේද ලොකු තැනට තමයි තින් ඒ පන්සලිනුත් දැන් සැලකිල්ල. ඊයේ හවහේ මාත් ගොඩ වුණා බැහැ දකින්නට ඔබ වහන්සේ. ලොකු උන් නැහේ ඇයි අවේලා වේ ඇහුවා ඇබිති කුළුවෙක් මයි හිතේ. ඒ පන්සලේ දැකලත් නැහැ. ඒ කියන්නේ ගමේ උදවිය දැකලා නැහැ ඇබිත්තියව. මේ ඒ වගේ කෙනෙක් ඇයි ලොකු උන්නේ ඇවිල්ලා තියෙන කියලා අහලා තියෙනවා. ඉල්ලගෙන බට තුවක්කුවක් හමුදාවේ දරුවෙක් කිව්වනේ අපේ සාදු අද මීටිමකනේ රටේ මහ රජු ගාවනේ.
නේද කියන්නේ දැන් වැඩේ කියලා කියන්නේ වැඩේ කියලා කියන්නේ ඒක තමයි ඉතින් දුකයි එක අතකින් බලපුවම මේ බුදුහාමුදුරුත් කියලා තියෙන නේද මගේ සාසනය පිරෙන්නේ අර යකඩි මල කනවා වගේ වැඩකින් කියලා අනේ දෙයියෝ වලපල්ලට යන්නට තව අබිත්තයි ජීවිතේ සාසනය රැකගෙන වණක්වත් දෙසමුද රජුරුව රජකම් කරයිනේ මේ මට ව්‍යුර්ථව කියන්න තියෙන්නේ ඇයි මේ පාලකයා හදලා රට කඩන්න පුළුවන් නම් බුදුහාමුදුරුව බුදු වෙලා මේ තැන් තැන් වලට ගිහිල්ලා බණ කී කියන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා නේද? තමුන්ගේ තාත්තට සුද්ධ දෙන රජතුමාට වටේ ඉන්න රජු වරුන්ට ගිහිල්ලා ඇඩ්වයිසර් කෙනෙක් විදිහට ඉන්න තිබ්බා. ඉතින් අපේ හාමුදුරුවනේ තරහ අවසරයි. අපි බෞද්ධ දර්ශනයේ ඉස්සරහට ගෙනියමු. ඔව් ඇත්තම මේ ඉරිෂා හේමමාලි කිවිදිය ලියපු හමාර බණවර කවි පොතේන ඒ කවිය ඉරිෂාගේ දක්ෂ කවිකාරකම් එක්ක ඔබ තෝරගන්නවා මේ කවියට ඔබේ ගීතයක් ඒ ගීතය ටිම්රන් කී ටිම්රන් කී පොඩි ගීතේ ඒ තැනක තියෙනවානේ එතනත් පොඩි ගෑවිච් එකක් ගෑවිච් එකක් මේ එක එක මෙහෙමයි එක රීඩ් කරන්න ඕනේ තැනක් තියෙන මේ පන්සලේ වැරද්දක් නෙවෙයි හරි අපි හැමෝම මිනිස්සු පොඩි කාලේ නේද මේ සමහර විට අනවබෝධයෙන් පොඩි දරුවෙක්ව මහාන කරගත්තාම පස්සේ තරුණ වයසට ආපුවම ඒ ස්වාමීන් වහන්සේට උනත් මේක පිළිබඳව හරි ස්ටඩි එකක් නැති වුණොත් යන්න පුළුවන් කියන්නේ සිර දාලා යන්න පුළුවන් ඔක තමයි තියෙන වාතාවරණය ඒ වගේ තරුණ ස්වාමීන් වහන්සේලා විල කතා කරලා තියෙනවා ආදරය පිළිබඳව ලියන මට ගීත ගයලා දීලා තියෙනවා ඉතින් මට කියන්න බෑ හැමදෙරින් සිර ගලවලා තියලා මේක අපි වැඩේ කරමු කියලා මේ හැමෝම මිනිස්සු ඔක පන්සල විතරක් නෙවෙයි පල්ලියෙත් වෙනවා කෝවිලෙත් වෙනවා මනුෂ්‍ය හැඟීම් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ අපි අවබෝධයකට එන්න ඕනේ මම යන මාර්ගයේ මම සූර්යවත් දාගත්තා නම් මම කල යුත්තේ දුවේ මේ දේ අකපදේවල් කරන්න නරකයි කියලා තියෙන්නේ අපි ගිහියෝ විදිහටත් අපි දැනගන්න ඕනේ අපිට හැම වෙලේම චෝදනා කර කර ඉඳලා බෑ මේ මොකද උන්නාන්සලට වෙනම තියෙන විනය නීති රීති පද්ධතියක් ඒක තුල සංවර විය යුතු මනුෂ්‍ය විදිහට අපේ තියෙන ගුණධර්ම ටික අපි වැඩි දියුණු කරලා අපේ පරණ නිෂ්ඨාවට ආව යුතුයි හොඳයි අපි එහෙනම් පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්නට යමු පොඩියේ පොඩියේ අම්මා අම්මා මෛතම වැරදුනේ අපි නිසයි වැරදිදකු Mahiko binju kupuranatak Nangie ambagin bailana vadakema Tane kada fisikara patini venam Anehamate api merilai Wane parande manapad sofinam Nage den jaman padipura kinitya pan Satakia inda hitakadi ehunata Katahadana umserama bosanda Yakawahen nata pera umbe ayyata
කවියට කවියෙක් වීම සඳහා විවිධ කාරණා අතරේ ප්‍රතිභාව ජන්ම වාසනාව කවි ශක්තිය එහෙම නැත්නම් නිරන්තර අභ්‍යාස කිරීමේ ගුණය තියෙන්න ඕන කියලා පෙරදිග කාව්‍ය විචාරකයෝ කියනවා. ඉතින් එහෙම කවිය හොයමින් යන අතර වාරයේදී අපේ හිත්ගත් කවි හොයාගන්නයි අපි කවි 10ට ගී 10ක් වැඩසටහනේදී උත්සාහ කරන්නේ. අද තරුණ නිර්මාණකරුවෙක් සාදර බණ්ඩාර අපිත් එක්ක කවි තෝරන්න එකතු වෙලා ඉන්නවා. සාදර තෝරන කවි ලකුණු දිගේ අපි ගමන් යනකොට ඔබ අපට 6 වෙනි කවියත් දැන් තෝරලා දෙනවා. මේක රචනා කරන්නේ නාගලාගම දරුසරි බෙනඩික්. එතකොට ඔහු විශිෂ්ට කවියෙක් මේ පොඩ්ඩක් හැංගිලා ඉන්නේ එළියට එන්නේ නැහැ මේ මේක මම හිතන්නේ ඔහු රචනා කරලා තියෙන්නේ ගිය දෙසැම්බරේ තියෙන නත්තලට. ඉතින් අපිට ස්වර්ගය පෙන්වන්න කියලා තමයි වැඩේ පටන් ගන්නෙ. එල්ලාගෙන දෑතින් සරුව පිත්තල තව නොබෝ දිනකින් පැමිණේවි නත්තල. ඊට ඈතින් දුප්පත් බැටළුවන්ගේ ඇස්වල කඳුළු ගෑවෙයි මැක්කුණු කුරුසක හිත්වල. අති රමණීය සල්පිල් තොරණ අසබඩ සමුදිනු ඔබ තවම සුරුවමක් විතරද? කටු ඔට්ටුණු පලන්දන පුරවරක ලේ මිසක් මිදීෂ කොහෙන්ද? දුග යන්න වේල වැරදුණු මගේ යන්න පාර වැරදුණු. යදි යන්න කිසිත් නොලැබුණු මිනිසුන්ය හඬා වැළපුණු. හන්දියේ අපි ඉන්නේ සුරුවම දිහා බලාගෙන පල්ලියේ පුදුසුනේ අල්තාරේ ඔබ වහන්සේ හිනා වීගෙන. මේ නත්තලේදීවත් මැරි මැරි ජීවත් වෙන අපිට එක්කෝ මැරෙන හැටි එහෙම නැත්තම් ස්වර්ගය පෙන්වන්න. ඔකේ විශිෂ්ටතම සංකල්පනාවක් මේක. මම ඈඳන කවිය තමයි අයියේ මේ අපේ සනුලී දරසිංහ මහත්තයා ගායනා කරන රෝහණ විරසිංහයන් සංගීතවත් කරපු අපේ එස් මහින්ද හම්දුරට බෙන්ජාතික මහින්ද මේ ලියපු ලක්වැසියන් කෙරෙහි නැමේ කියන එක. ඉතින් මම එක පෞද්ගලික මේ කවිය මේ ගීතය ඇඳන්නේ මම පොඩි කාලේ
අපිට පොඩි කාලේ ඇහිච්ච සින්දුවක් ටීවී එකේ රේඩියෝ එකේ. ඉතින් අද කාලේ ඇහෙන්නේ නම් නේද අර හොටු පෙරාගෙන වැළපෙන වැළපුම් ගීත. ඉතින් ළමයි කොහොමද පෝෂණය වෙන්නේ? ඒව අම්මා තාත්තට මට කියන්න තියෙන යෝජනාව කරුණා කරලා. මොකද ඒකට හේතුව ඔය පොඩි කාලේ ලබන ආభాෂය ඒ ඒ අත්දැකීම ඔවත් එක්කනේ සංවර්ධනය වෙන්නේ. එතකොට අපිට තේරෙනවා එක්කෝ සංගීතඥ විදිහට කවියෝ ගායකයෝ රචකයෝ සංවිධි මිනිස්සු විදිහට මේ යන්නේ වැරදි පාරකේ කියලා. මොකද ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික අරමුණින් තමුන්ගේ ලාභය උපය ගන්න කොහොම හරි සින්දුවක් කරලා ප්‍රොමෝට් කරලා නේද රින්ටෝන් වල ගහලා එමත් නැත්නම් ටීවී රේඩියෝ චැනල්ස් සල්ලි දීලා ගසලා 24 පැයම කස්සවල මේ මිනිස්සු තුලට දාන්නේ පොඩි ළමයින්ගේ තුලට දාන්නේ ඕකනම් ඒ හැමෝම මේ පාප කර්මයට සම්මාදම් වෙන උදවිය ඒක නිසා වෙන යෝජනාව උදෙන් මම හැව එක තැනක කියනවා මේ FM කියන්නේ දැන් අපි FM කියලා නේ අය ගොඩක් වෙලාට ගුවන්විදුලි සංකේතවල ශ්‍රවණය කරන්නේ ගන්න F සහ M කියන්නේ father and mother කියලා එතකොට අම්මා තාත්තා දරුවන්ට දෙන්න ඕන මොනවද කියලා හිතලා FM සංකේත ඇතුලේ වැඩ කරන කට්ටිය වැඩ කරන්න ඕන කියලා ඉතින් හොඳ කියමනක් ඒක අරතර මේ අහගෙන ඉන්නවත් සතුට හිතන කියමනක් නේ ඒක ඒක භාවිතයේ කෙසේ වුණත් කොහොමවත් ඔබ කියනවා හරි හොඳ දෙයට ලං වෙනකොට අර හොඳ ළමයි හොඳ දරුවෝ හොඳ අනාගතයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපේක්ෂාව මත හිටගෙන අපි ඔබ තෝරා දෙන 6 වෙනි කවියේ 6 වෙනි ගීතය අහන්නට දැන් සැරසෙනවා. සියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි දෙව්වේ උතුම් සදහම් වි පුත නුඹටත් මම පොමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ
සම්භාව්‍ය සාහිත්‍ය ධාරාව එතකොට ජන සාහිත්‍ය මහා සාහිත්‍ය අධ්‍යක්ීම් චූල සාහිත්‍ය මේ හැම තැනම කවියස යොමු කරමින් තොරතුරු බිඳෙන් බිඳ එක්වස් කරමින් කවියා පෝෂණීය කවි සාහිත්‍යයක් අපට උරුම කර දී තිබෙනවා. වුන් හැම තිස්සෙම අර ශබ්දයේ ඉක්මවා ගිය අර්ථ රූපයට තමයි වැඩි ඉඩක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. ශබ්දයට වැඩි ඉඩක් ගීතය ලබා දෙද්දී අර්ථ රසය මතු කරන්න කවියා හැම මොහොතකම උත්සාහ කරනවා. ඒ නිසා තමයි මේ කවි අර්ථය මතු කරගන්න කවි 10ට ගී 10ක් වැඩසටහනේදී අපි උත්සාහ කරන්නේ. ඉතින් කවි අර්ථ හොයාගෙන යන්නට අද අපිත් එක්කතු වෙලා ඉන්න සාදර අපිට තෝරා දෙන ඊළඟ කවියට අපි එනවා. ඒ කවිය අපි 7 වෙනි කවිය විදිහට තමයි ඔබත් එක්ක කතා බහ කරන්නේ. මම තෝරගත්ත කවිය මේක රචනා කරන්නේ මගේ මිත්‍රයෙක් දැනට අවුරුදු 5කට විතර උඩදී මේ මං තනු නිර්මාණය කරපු ගීතයක්. මේ ඔහුව හඳුන්වන්නේ නූතන මානවයා විදිහට. ඔහු කැමති මේ නූතන මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න. මේ එතකොට මේ කවියේ මාතෘකාව තමයි එක් ස්වාමි පුරුෂයෙක්. මේක විවාහ ජීවිතය ඉතාම කටුක අත්දැකීමකට මුහුණ දෙන පුරුෂයෙක් සම්බන්ධයෙන් ඔහුගේ හිතුවිලි එක්ක කරන ගනුදෙනුවක් මේ කවිය ඇතුළට එන්නේ. එතකොට අපි බොහෝ විට හිතනවානේ දැන් මේ මේ අපි විවාහ මේ ජීවිතයක් ගත කරද්දී අපි හිතමුකෝ භාර්යාව අනියම් සුරක් සඳහා ගියා කියලා. එතකොට පුරුෂයා පත් වෙන තත්ත්වයක් තියෙනවානේ. ඒ තත්ත්වය ඇනලයිස් කරලා මේක ලියලා තින් මම පදින් පදේ වචනෙන් වචනේ කියන්නම්. මේ දුරු ගමන් ගොහින් නුඹ ගෙයි එනකන් පිල් කඩට වෙලා බලන් ඉන්න එක් ස්වාමි පුරුෂෙක්. නුඹට ඉන්නා විත්තිය නුඹ තවම දන්නේ නැතුව ඇති. මේ කතාවේදී භාර්යාව යන්නේ නගරෙට රස්සාව කරන්න. මේ ගැමි පරිසරයක් තුල හැදිච්ච වැඩිච්ච දෙදෙනි බොහොම ප්‍රතාප පෞරුෂයක් තියෙන කෙනෙක් තමයි මේ පුරුෂයා. දැන් අපි හිතනවානේ මේ එහෙම සිදුවීමක් වුණාම මේ පුරුෂයා මේ නේද අපි අර කියනවනේ අවුලක්. එහෙම නැහැ. يعني මේ මේ වෙන ධර්මතා මේ වෙන සිදුවීම මිනිස්සු හැමෝටම පොදු. ඒ කියන්නේ එහෙම ප්‍රතාපවත් චරිතයක් තිබුණත් එහෙම බය අඩු චරිතයක් තිබ්බත් මේ සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රතාපවත් පෞරුෂයක් තියෙන කෙනෙක්ට තමයි මේ සිදුවීම වෙන්නේ. මෙයා මේක දරාගන්නේ මහා අමුතු විදිහකට. මේක කවි කවිය ඇතුලේ තියෙනවා දරාගන්න විදිහ. ඉතින් දුරු ගමන් ගොහින් ඔබ දුර ඈතක ගිහිල්ලා නුඹ ගෙයි එනකන් මේ කවිය පුරාවට එක තැනකවත් මේ වැරදි කරන කාන්තාවට උඹ කියලාවත් කියන්නේ නැහැ. තවමත් ගෞරවයේ දීපන් තමයි නුඹ කියලා ආමන්ත්‍රණය කරන. නුඹ ගෙයි එනකන් පිල් කඩට වෙලා බලන් ඉන්න එක් ස්වාමි පුරුෂයෙක්. උඹට එළියේ මිනිස්සු තව ඇති, තව ස්වාමි පුරුෂයෝ ඇති. ඒ වගේ එකෙක් තමයි උඹට මම. හැබැයි මම උඹට මුළු ජීවිතේම ඉන්නවිතේ නුඹ තාම දන්නේ නැති. හෙන පුපුරන හැම වෙලේම කැලේ බණ්ඩාර දෙයයන්ගේ නමට. මේ කාන්තාව බයයි අකුණු වලට. ඉතින් ගෙදර ඉන්න වෙලාවක හැම අකුණක් ගහපම දුවගෙන ඇවිල්ලා මේ පුරුෂයාගේ මේ මයිල් රොද පෙරුණු මේ නේද පපුවට තුරුල් වෙලා තමයි ඒ බය මේ නැති කරගන්නේ. ඉතින් මේ වෙලාවේ කාන්තාව එළියට ගිහිල්ලා මේ කලුවර වැටිගෙන අකුණු ගහන්න ලෑස්ති වෙන වෙලාවක් තමුන් ළඟ නැහැ. ගිහිල්ලා තියෙන්නේ වෙන අනියම් මාස්ටරයකට. දන්නවා මේ ගිහිල්ලා තියෙන්නේ අනියම් මාස්ටරයකට තමයි කියලා එන ගමන් කලුවර වැටලා දැන් අකුණු ගහන්න ලෑස්ති පරිසරයේ සූදානම්. හෙන පුපුරන හැම වෙලෙම කැලේ බණ්ඩාර දෙයියන් එනකොට කන්න ලව් කරනවා. දැන් ඔබ මෙතන නැහැ මට ආරක්ෂා කරලා දෙන්න. මට කියන්න පුළුවන් එක උත්තමයයි ඉන්නේ. ඒ මං අදහන දෙවියෝ කැලේ බණ්ඩාර දෙවියෝ. මං එයාට යාතිකා කරලා කියන්නම්. කොළ මේ අත්තක් කෙලලා මං එයාට බාර වෙන්න. මං වෙනුවෙන් ඔබව රැකලා දෙන්න කියලා. ආදරය උතුරාගෙන යන තැනක් මේ. තවමත් මේ වැරදි කරද්දිත් ඒ ඉවසා දරා ගැනීම. හරි කන ලව් කරන නුඹේ දෙපය තාලයටම ගැහෙන පපුවක් පැලේ විත්තියෝ. නුඹ තවම දන්නේ නැතුව ඇති. අකුණු වලට බය කෙනෙක් එළියට ගිහිල්ලා අකුණු ගහන වෙලාවක හිටියොත් එහෙම තාලෙට කකුල් තියෙන්නේ නැහනේ. බොහොම වේගෙන් දුවගෙන යන්නේ. ඔබ මේ කරන වැඩවලින් මුළු සමස්ත සමාජයක්ම අවලාදලා ගන්නෙ මට. කරන්ට් එකක් ගහලා මේ වැඩේ නතර කරේ නැහැ කිය. මේ ආදරය කරුණාව තුල ජීවිතය බෙදා හදා ගැනීම තුල මම තාම දරාගෙන ඉන්නවා. මට තාම දරා ගන්න පුළුවන්. ඔබ කරන වැරදි වැඩ මම මේව නොකිය ඉන්නව නෙවෙයි. මම නොදක ඉන්නව නෙවෙයි. මම මේවට අවවාද නොදී ඉන්නව නෙවෙයි. මේ සියල්ලම කරලා මනුෂ්‍යයෙකුට ගෞරවය කරන මනුස්සයෙක් විදිහට
මේ ඒකයි මම මේ ටික දරාගෙන ඉන්නේ. ඉතින් අර කියන අවලාද නිසා මගේ පපුව ගැහෙනවා අර මේ උඹ දුවගෙන යන ස්පීඩ් එකට මගේ පපුව ගැහෙනවා. ඇයි අහුණු ගහලා නෙවෙයි මිනිස්සු කියන කතාවලට මගේ පපුව ගැහෙනවා. මේ දෙපැයි සාලටම ගැහෙන පපුව පැලෙවිති. උඹ තවම දන්නේ නැතුව ඇති. උඹට සෙන්ස් නැතුව ඇති. උඹට තේරෙන්නේ නැතුව ඇති. මම මේ විඳින දුක උඹ කරන වැරද්ද නිසා මේ දරාගෙන සිටන දරාගෙන. ගොම්මනගේ ඉරින් ගන්නට හෝරාවත් ලංවන්නට. දැන් රෑ වෙලා කලුවර තාම නැහැ. හරි. අතිශෝක්තියෙන් කියනවා ලංවන්නට ලංවන්නට ගොම්මනගේ ඉරින් ගන්නට හෝරාවත් ලංවන්නට 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 මහා වෙලමැද නුග ගහයට මම තවමත් ඉන්නා විත්‍ය නුඹ තවම දන්නේ නැතුව ඇති මේ මේ මහා වෙල කියන තැන පොඩ්ඩක් උස් ස්ථානයක් එතන නුග ගහක් තියෙනවා මේ පරිසර පද්ධතියේ ඉතින් මේ මහා වෙල ළඟ හිටගත්තාම දුර ඈත එන කෙනාව පේනවා ඉතින් මේ අකුණු ගහන වෙලාවට වෙලක් මැද ගහක් තියෙනවා කියලා කියන්නේ අකුණක් ෂුවර් ඉතින් මේ අකුණු ගහන වෙලාවට අඩුම ගන්නේ දැකීම මාත්‍රයකින් හරි කමක් නැහැ ඔබට සැනසෙන්න පුළුවන් නම් මම එතනට ඇවිල්ලා ඉන්න මෙතන මට කියවෙන යටිපෙළ තමයි මෙතන කියන නුග ගහක් නැහැ මහා ප්‍රතාපවත් පුරුෂයෙක් මේ තියෙන හැමදේම විඳ දරාගෙන මහා වෙලක් මැද අකුණු ගහද්දි උඹ වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් විදිහටයි මේ මේ පුරුෂයාව ගැලලා ප්ලේස් කරන්නේ මේ රචකයා. ඉතින් මෙතින් ගන්න තියෙන ප්‍රධානම දේ තමයි ආදරය කියලා කියන්නේ ළඟා කර ගැනීමක් නෙමෙයි. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. මම මේ ළඟකදී කරපු දේශනාවකදී මම හිටපු ශිෂ්‍යයන්ගෙන් ඇහුවා ආදරය තුල ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ගණනාවක් දේවල් කිව්වා රැක බලා ගැනීම, ආදරය, කරුණාව, සොයා බැලීම, ලිංගිකත්වය ඔය සියල්ලම කිව්වා. කියලා මේ මේ මොකද්ද මේ කියලා තින් තමුන්ට අවශ්‍ය දේවල් ආදර සම්බන්ධතාවය. මම පෙරලා ඇහුවා බල මේව දීලා දිල්ලන්නේ කියලා. බලද්දි එහෙම දෙයක් වෙලා නැහැ. අපි අපිට ඉල්ල ගන්න විතරයි අපි කියන්නේ පොසිෂන් කියලා. අපි මේ සංකීර්ණ මේ සමාජයක අපි යන්නේ පොසිෂන්. අපිට ළඟා කරගෙන හඹාගෙන ගිහිලා ළඟා කරගෙන තෘප්තියක්. හැබැයි දවසක ඒවා ගිලිහුණු දවසට අපිට මේ කර කියා ගන්න දෙයක් නෑ. පිස්සු හැදෙන තත්ත්වයටම පත් වෙන. ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි ඊළඟ ගීතේදී රචකයා මතු කරන්නට උත්සාහ කරේ. හොඳයි. අපි හත්වෙනි කවියේ හත්වෙනි ගීතයටයි දැන් ලං වෙන්නට උත්සාහ කරන්නේ. සඳ කෙන් එන්න ගන දුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳ කැන් බැසිලා අඳුරේ තිලා ගන දුරේ තනිකමනේ සොයා එන්න ගන දුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ ඊසර පාරක විලිනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ ඊසර පාරක විලිනු පෙනේ මේලොව මා සතු ඈ සතු ඒනෙතු අසල් වාසියෙක් සොයනු දැනේ සඳ කැන් වැසිලා අඳුරේ එන්න ගන දුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි
නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගණඳුරු රේ කමනේ සොයා එන්න කනදුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකෙන් වැසිලා අඳුරේ තිලා අඳුරේ තිලා අඳුරේ සේවස් කරනාවක් ඈතට ඈතට විහිදෙන සිංහල කාව්‍ය වංශයේ අපේ හිද්ගත් තැන්වල හෙමි හෙමි හිට නතර වෙමින් යන ගමන තමයි සතිපතා අපි කවි 10 තුල අරගෙන ඉන්නේ. අපේ හිත් අපිට කැමති විදියට නතර වෙන්න ඉඩ හදා දීපු තැන් සමහර වෙලාවට පුද්ගලයාගෙන් පුද්ගලයානුව වෙනස් වෙන්න පුළුවන්. සාදරගේ හිත් නතර වෙච්ච තැන්වල නෙවෙයි අපේ හිත් නතර වෙලා තියෙන්නේ. තියෙන නිසා තමයි සාදර බණ්ඩාරට අපි අද එන්න කිව්වේ. කවි 10ක් තෝරලා දෙන්න. ඒ 10ට ගැළපෙන ගී 10ක් අහන්න. දැන් ඔබ තෝරා දෙන කවි මගේ 8 වෙනි කවියට අපි පියවර ඔසවනවා. මේ කවිය ලියවෙන්නේ ජනිත් විතර්ණගේ අතින්. බොහොම දක්ෂ රචකයෙක්. සමාජ ජාල විශේෂයෙන් Facebook එකම ගත්තාම පුදුම විදිහට මම කවියාගේ රචනා ඇගීමකට ලක් වෙනවා. ඒ අතරතුරේදී මගේ මම දැන් ජීවත් වෙන්නේ මම දන්න විදිහට රෝමේ. ඉතින් මම ළඟින් ඇසුරු කරන කෙනෙක් මට මේ කවිය ඉවලා කිව්වා සාදර පුළුවන් නම් මේකට දෙයක් කරන්න කියලා. ඉතින් මම ඒක මේකට තෝරගත්තා. මගේ අතින් ඉස්සරහටත් වෙන නිර්මාණයක් සඳහා මම මේක පාදක කරගන්නවා. වැඩේ පටන් ගන්නේ අල්මාරියේ තිබුණු මගේ බැංකු පොතකෝ කියලා අහලා. කියාගෙන යද්දී කවිය අපිට මෙන්න මෙහෙම තැනකට ගොඩවදින්න සිද්ධ වෙනවා. තාත්තට දෙව්දත්ව වැහිලා බුදුන්ගෙන් පලි ගන්න හවසට චීත්තෙට මං තුරුල් කරගෙන දුවන් යනවා බලම් මැස්සට. පාන්දර මහ කන්ද නැගලා අම්මා යනකොට දලු කඩන්නට පරක්කුයි ස්කෝලේ කිය කිය පස්ස හේදුවේ ඒකි හනිකට. අහස පොළවට පාත් වෙනකන් අම්මා කුස්සියේ හූල්ලද්දී බූරුවැඳ උඩ බීල වැටිලා තාත්තා බැන බැන ඉඳිද්දි මල්ලියේ උඹ යන්න හදපන් කියලා කන් දෙක පාළු වෙද්දි අක්කා තෝඩුව දුන්න හින්දයි ගියේ කැම්පස් මම ඉරන්දි. කිසිම දවසක පාට නොකරපු කිලිටිනිය අග හිර වෙලා තවම ඇති මඩ හීනි වැල්ලක් අතර යන්නට ලොබ වෙලා. ඒ කියන්නේ මේ අක්කා කරන්නේ රස්සාව විදිහට මේ වැලිගොඩ ගඟෙන් වැලිගොඩ දාන එක. මහා පොලෙන් අර ගෙවන සොච්චම පැනලා යනකොට බය වෙලා සල්ලි එව්වේ ඒකි මහවැලි ගඟේ යටිබඩ හූරලා. පස්සේ කාලෙක ඔපීසියේ වැඩ ඔයත් එමෙද හම්බ වුණා. ඇත්තටම මට ගමට යන බස් මාස 6-7 වැරදුනා. අම්මගේ තෙල් බෙහෙත් එක්කම එයාගෙත් කෙස් සුදු වුණා. බෙලි මලක් ගෙයි ගිනි නිවන්නට කුස්සි මුල්ලේ තැඹුණා. තවත් මොහොතක් තවත් මොකවත් කියන් ඇවිදින් එපා දත් ටික කඩා ගන්නට. උඹට කළු කැත හිඟන ගෑණී මාව මිනිහෙක් කලේ ඔන්න. බැංකු පොත මට දියන් හංගපු තැනින් දැන්වත් ගමේ යන්නට. මගේ අක්කට නිදා ගන්නට ලෑලි පෙට්ටිය අරන් දෙන්නට. මේ බොහොම
සංවේදී කවියක් මගේ හද මේ පසාරකුර මට සහෝදර සහෝදරියෝ නැහැ එනමුත් මට තේරුණා මිනිස්සෙක් වශයෙන් තමුන්ගේ මල්ලිට අම්මා කෙනෙක් වගේ ආදරය කරපු අක්කා කෙනෙක් ගැනයි මේ කියන්නේ ඒක මට දුර මගේ ජීවිත අධ්‍යක්ීම් වලට දුර වුණාට මම දන්නවා අනිත් කට්ටියට බොහොම සමීප දෙයක් ඉතින් ඒ වගේ අක්කා කෙනෙක්ගේ ඉරණමක් ගැන ලියවෙච්ච කවියක් තමයි මේ මම තෝරගත්ත කවිය හොඳයි හැතරම ඒ තෝරාගත් කවියට සහ ගීතයට අපි ඉඩක් හදාගමු අද අපට ඇහෙන කවි 10ට ගී 10ක් අතර වාරයේදී ඔබ තෝරා දෙන 8 වෙනි කවියට 8 වෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ සක් පැල නැති හේනි අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා හම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ හම් අපට විවිධ කලා මාධ්‍යයන් හමු වෙනවා විවිධ කලා ප්‍රවර්ගයන් හමු වෙනවා ඒ අතරේ කවිය කියන කලා ප්‍රවර්ගයට එහි ප්‍රවර්ධනයට භාෂාවෙන් ලැබෙන බලය අතිමහත් භාෂාව තමයි කවියාට කවිය මතු කරන්න උදව් දෙන්නේ දැන් සමහර කවියෝ වාදී භාෂාවක් පාවිච්චි කරනවා කියන්නේ වාදනය කරන්න පුළුවන් භාෂාවක් තාල තියන්නට පුළුවන් රිද්මයානුකූල භාෂාවක් ඒ නිසාම ඇතම් තැනක කවිය පිළිබඳව විග්‍රහ කර දෙන තැන්වල කියනවා කවිය කියලා කියන්නේ ප්‍රඥානුකූල වාක්‍යගත ව්‍යාපාරයක් කියලා. මං හිතන්නේ අද සාදර අපිට තෝරා දෙන බොහෝ කවිවල මේ ප්‍රඥානුකූල බව දැක්ක විශේෂයෙන්ම ඔබ සංගීතඥයෙක් නිසා. ඔබ මේ කවි ගායනා කරන්නට කැමැත්තක් තියෙන නිසා
ඔබ මේ රිද්මයට මුල් තැන දීලා කවි තේරුවා දුව කියලා මට හිතෙනවා මොකද ඊළඟ කවියත් එහෙම රිද්මය තියෙන කවියක් ඔව් මොකද අයියේ මේ ඔය වැඩේදී දැන් මම ඇත්තටම සංගීතඥයෙක් වෙන්න කලින් මම පද රචකයෙක් එතකොට මම එතනට එන්න ගොඩක් පොත්පත් පරිශීලනය කරා අද සමාජයට ඒක ගොඩක් අඩුයි අපි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ අපේ උදවිය ඉතින් සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් නැත්නම් කියවීමක් තියෙන්න ඕනේ ඒ පැත්තෙන් ගත්තාම මේ සමාජය පිළිබඳව අපි සංවේදී වෙන දේවල් පිළිබඳව එතකොට එහෙම ආපු එකක් තමයි මේ කවියත් මේ රචනා වෙන්නේ ආචාර්ය නන්දසිරි කිහිඹිය හෙට්ටි කතිකාචාර්යතුමා I think it ඔව් ඔහුත් විශිෂ්ට ගණයේ කවියෙක් කවිය නමම සේපාලි සේපාලි කියන්නේ ගණිකාවක් එතකොට අපිට මෙතනින් කියලා දෙන ලොකු කතාවක් තියෙනවා මට විනාඩි කිහිපයක් දෙන්න මේක පදයෙන් පදේ විග්‍රහ කළ යුතු දෙයක් නිසා මේ සේපාලිව මරලා ගඟට දානවා දූෂණය කරලා මරලා සේපාලි කියන්නේ ගණිකාව ගණිකාව දූෂණය කරලා මරලා තියෙනවා අපි මෙතනින් ප්‍රශ්න කරන්නේ මනුෂ්‍යත්වය ගැන මේ සේපාලිගේ කතන්දරයේ ඇතුලේ මේ අපි කවුරුත් ගණිකාවක් කියලා උපදින්නේ නැහැනේ හරි මේ සමාජීය එහෙම නැත්නම් ආර්ථික සිස්ටම් එක විසින් එහෙම පත් කරනවානේ ඉතින් සේපාලිගේ කතාව ඇතුලේ කියන්න උත්සාහ කරන්නේ මේ අපි ඔය රැකියාවේ නිරත වෙද්දී හරි නැත්නම් ඒ පහස ලබද්දී හරි මෙතන තියෙන්නේ මස් වලට මස් ගැටීමක් පමණයි හිටලින් හිටලින් අපි ගනුදෙනුවක් කරන්නේ නැහැ සල්ලි දීලා මසට මස ගනුදෙනුවක් විතරයි අපි එළිය ගත්තම ඒ ගණිකා රස්සාවෙන් එළියට ගත්තම අපි බොහෝ විට වෙන්නේ එහෙම නේද කියන්නේ අපි බලයට බලය හප්ප ගන්න හදනවා ඒක රස්සාවේදී වෙන්න පුළුවන් වැඩබිමේදී වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ මනුෂ්‍යත්වයේ තුල මම මගේ වැඩේ කරන තාක් වැඩේ ඕකේ එතනින් පස්සේ නැහැ ඉතින් මිනිස්සු ගනුදෙනු ඉතින් මේ සේපාලිගේ පශ්චාත්මන් පරීක්ෂණය සම්බන්ධයෙන් වෙච්ච දෙයක් හැමෝම එනවා සේපාලිව දන්න නමුත් නොදන්න ගානට යනවා ඉතින් ඒක කවිය ගේනවා මේ රචනාව ඇතුළට ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු මරලා දාලා දවස් කීපයක් ගත වෙලා මාළු කාලත් මේ මිනිය හරි ලස්සනයි ඉතින් එහෙනම් සේපාලි ගැන හිතාගන්නකො උසලා බැලුවමුත් ඇඳිරෙදි කඩමාළු හැමෝම වෙන උසලා බලනවා විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නැහැලු කවුරුත් කියන්නේ නැහැ මම මේ සේපාලිව දන්නා කියලා එකට ප්‍රධානම හේතුව එකක් මර්ඩර් කේස් එකක් මිනිය මැරුමක් දන්නවා කිව්වොත් එහෙම පොලිසිය උසාවි ළඟින් දෙනු දෙවෙනි කතාව සේපාලි ගණිකාවක් මම දන්නවා කිව්වොත් එහෙම මමත් නේද අහුවෙන වැඩිට තන්තිරි මලේ වෙහෙරේ කොට තත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය අපේ මිනිස්සු පන්සලට යනට වඩා වැඩි වාර ගණක් ගිහලා තියෙන සේපාලි ළඟට මෙහෙම උදවිය තමයි සේපාලිව දන්නේ නැහැ කියලා මාරු වෙන්නේ දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය නන්නා දුනන ලෙසට දැම්මා සුදු කොඩි මොනවා ඉතින් වැඩේ යනවා දුන්කොල කපා වේලා දහවල වෙයි සේපාලිගේ සෝෂල් ක්ලාස් එක ගැන කතා කරන බොහොම ග්‍රාම්‍ය ජීවිතයක් ගත කරන්නේ දුන්කොල කපලා වේලලා කඩේ මුදලාට විකුණලා තමයි යා බඩවියත රැකගන්නේ පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ එහෙම කතා කරපම එහෙමත් යන්න සිද්ධ වෙනවා මන්තිරතුමා හින්දා හිට පණිවිඩෙව්වේ කියන්නේ මේ සේපාලිය පාවිච්චි කරලා තියෙන ලෙවල්ස් ටික මෙන් පෙන්නන්නේ පන්සිල් අරන් හිටියත් නැහැ බෑ කිව්වේ සේපාලිය හිත හොඳ කෙල්ල හංගාගෙන වගේ පිය යුරු වල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය සේපාලිගේ දෙතනමද තියෙන උපන් ලපය හැමෝම එක දකිනවා මේ මිනි අඳුර ගන්නෙද්දි හැබැයි හැමෝම කියන්නේ මේ මම දන්නේ නැහැ කියලා අන්තිර කවිය කියනවා දැංගිලි වලට හුරු සේපාලිගේ බුරිය එතකොට එච්චර ළඟින් ආශ්‍රය කරපු සේපාලිට කට්ටිය කියන්නේ කොහොමද දැංගිලි වලට හුරු සේපාලිගේ බුරිය කීවේ මේ මමත් මට අඳුරන්නට බැරිය ඔය වගේම මේ කවියක් හමු වෙනවා සුවඳි කියලා දීඝහතලිය කියන කවි පොතේ මම හිතනවා ඔබට පුළුවන් ඒක හොයාගෙන කියවන්න කියලා මේ දීඝ 40ක් ගියපු කාන්තාවක් ගැන මේ කියන්නේ දීඝ 40ක් කියන්නේ නොනිල දීඝ 40ක් ගමට එන හැමෝම මේ සුවඳිගේ පහස ලබන්නට උත්සාහ කරනවා ඒත් ඔය වගේ කතාවක් කියවෙන්නේ ඔය ළඟ ළඟ කවි කතා ගොඩාක් අපට හමු වෙන නිසා මේ ළඟ ළඟ දේවල් කියවෙයින් පස්සේ ඔබ කියපු විදිහට මේ සමාජය දිහා ආදරෙන් බලන්නට හිත සිද්ධ වෙනවා මොකද ඔවුන්ගේ වරදින්ද සමාජයේ වරදින්ද කියන ප්‍රශ්නේ අහුවයින් පස්සේ මේ කවි අපට ආයෙත් හිතන්න අපිට ඉඩ හදලා දෙනවා
සමාජය කොයි තරම්නම් වැරදිකරුවන් සමාජයට බිහි කරනවා කියන්නේ. සමාජ විසින්ම නේද? සමාජය විසින්ම. ඉතින් අපි නමවෙනි කවියේ නමවෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ. Bye.
පද්‍ය තමයි හැම තිස්සෙම ගද්දයට වැඩිය හැම කාලෙකම ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා පද්‍යත් එක්ක එහෙම නැත්නම් කවියත් එක්ක බැඳුණු අතීතයක් අපිට තියෙන්නේ. කවි එක්ක කතා කියපු අතීතයක් අපිට තියෙන්නේ. ඒ නිසා කවි ගී අහන ගමන් අපි දැන් එන්නේ සාදර 10 වෙනි කවිය තෝරන්න. සාදර බණ්ඩාර අපට අද කවි 9ක් තෝරා දී අවසන්. දැන් 10 වෙනි කවියට අපි එනවා ඔබ තෝරා දෙන 10 වෙනි සහ අවසන් කවිය. මේක වජරයේ ජීවිත අත්දැකීමක්. මම එක්තරා බැංකුවක වැඩ කරනවා යම් කාල සීමාවක් පිටකොටුවේ ශාඛාවේ. එතකොට මේ ඉදිනදා මුණගැහෙන ජීවිත තමයි නාට්‍යමය ජීවිත. එතකොට දැන් මේකෙන් කියන්න උත්සාහ කරන මේ යටිපෙළ අපි දකින්නේ නාට්‍යමයලා කියලා පිටකොටුවේ බර කරගහන කට්ටියනේ. මේ ක්ලීන් සූට් එක ඇතුලේ ටයි එක දාගෙන අපි නාට්‍යමයලා. උදාහරණයක් අපි ගත්තොත් ගුරුවරයෙක් කියලා. ගුරුවරයා විදුහල්පතිගේ නාට්‍යමය. ඒ කියන්නේ එයාගේ ඩියුටි එක කරලා දෙන්න තමයි අරයා පත් කරලා තියෙන්නේ. විදුහල්පති නාට්‍යමය බර අදින්නේ කලාප අධ්‍යක්ෂකගේ නේද? ඊට පස්සේ අධ්‍යාපන ලේකම්ගේ, ඊට පස්සේ නේද ඇමතිතුමාගේ, අගමැතිතුමාගේ, ජනාධිපතිතුමාගේ, අපේ ජනාධිපතිතුමා, එහා පැත්තේ රටේ ජනාධිපතිතුමාගේ, ඒ ජනාධිපතිතුමා ඇමරිකාවේ වගේ ජනාධිපතිතුමෙක්ගේ නේද? අපි නාට්‍යමයලා. එතකොට මේ තමුන්ගේ කරන වෘත්තියවත් හම්බ කරන ගාන මතවත් මේ ක්ලාස් කන්සෙප්ට් එක අවශ්‍ය නැහැ කියලා මේ මොකද්ද අපි කියන්නේ? ඒක පන්තිවේදයක් අවශ්‍ය නැහැ කියන එක පෙන්ලා දෙන්න උත්සාහ කරන්නේ මේ. ඉතින් අපි මේ පොඩක් එක අධ්‍යයනය කරා මේ නිර්මාණය කරන්න කලින් ලියන්නේ සදීෂ මහෝටි මගේ ගජයෙක් මාත් එක්ක වැඩ කරන කෙනෙක්, ඒ විද්දි බැංකුවේම මගේ බැංකුවේම වැඩ කරන කෙනෙක්. ඉතින් මේ හරි ලස්සන සිදුවීමක් තියෙනවා මේ මුදලාලිලාගේ සල්ලි නාට්‍යමිලා තමයි අරන් ගිහලා ෆික්ස් ඩිපොසිට්ස් එම දාන්නේ. එතකොට ඔහම දාද්දී මේ උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඒ කට්ටිය මිලියන 5ක විතර ඩිපොසිට් එකක් දානවා නම් අවුරුදු 5කට 10ට නොපෙනියන් කියලා තමයි දාන්නේ මේ සල්ලි ටික. අපිට සල්ලි ගොඩාක් වටිනවා වුණාට. ඔව්. මට අවුරුදු 5කට පේන්න එපා කියලා තමයි සල්ලි ටික දාන්නේ කියලා පොලිය. ඔව්. බලාපොරොත්තු වෙයි. ඉතින් ඒවා අපි කවුන්ට් කරන දිහා බලාගෙන හිටියා බැංකුවේ මේ කැෂ් කවුන්ටින් මැෂින්ස් එකෙන් කොහොමද සල්ලි ටික දාන රොම තමයි කවුන්ට් වෙන්නේ. ඉතින් අපිට හිතුණා අපේ පඩියත් එහෙම කවුන්ට් කරලා බලන්න ඕනේ කියලා. පණිදාපන් ට්‍රක් වැඩි ඉවරයි. ඉතින් නාට්‍යමිලා ඉතින් තේරුම් පටන් ගත්ත නාට්‍යමිලා කියන්නේ කවුද කියන එක. ඊපස්සේ අපි ඒ කට්ටිය නාට්‍යමිලත් එක්ක ගියා රෑ ගිහිල්ලා ක්ලීන්ටි දෙකට කඩලා ගහලා නේද. එතකොට ඒ කට්ටියගේ ලයිෆ් එක උදේ ඉඳන් හැන්ද වෙනකන් ගත වෙන විදිහ තමයි මේ නාට්‍යමී කතාවෙන් තියෙන්නේ. ඉතින් ලයිෆ් එක ඇතුලේ අපි නාට්‍යමිලා නොවි. ඒ කියන්නේ මෙතන නාට්‍යමී කියලා කියන්නේ අනුන්ට මොකද මේ සිස්ටම් එක ඇදලා තියෙන්නේ එහෙමනේ. කගේ හරි යටතේ වැඩ කිරීමක් මූඩ් යන්නේ තියෙන. එතකොට එහෙම ගහ මරා ගැනීමක් නෙමෙයි අපි අපේ අදහස්වල නාට්‍යමිල නොවි අපි ජීවත් වෙමු කියන කතාව තමයි කියන්නේ. සහ මේ වෘත්තිකෙක් විදිහට තමුගේ ක්ලීන් සූට් එක ඇතුලේ ඉන්න නාට්‍යමිත් දකින්න කියන යෝජනාව. ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකන් කතන්දරේ මෙහෙම ගේනවා සදීෂ මොහොට්ටි. හරස් වීදි ගිනියවට බබුලු දමන්නේ ලන්සි කොටුව මුදලාලිගේ මුහුණ වගේනේ. යහඩ සපත්තුව තවමත් පිටේ මැවෙන්නේ රෝද දෙකේ ලෑලි මතින් සිහිනාදින්නේ. අපි ගත්තාම පරිසරය මවනවා මේ පිටකොටුවේ පරිසරය හරස් විදි ගිනියම වට බබුළු දමන්නේ ලන්සකොටුව මුදලාලිගේ මොන සුද්දා රටෙන් එළියට ගියාට තාම වැඩවසන් නෑ. සමාජ ලක්ෂණ අපිට තියෙන පාග පාග ගන්න සිස්ටම් එක මැනේජර් කෙනෙක් ට්‍රයි කරන්නේ කොහොමරි මේ තමුගේ යට තියෙන සේවකගෙන් වැඩේ කරගන්න. මැනේජර් දන්නේ නැහැ මැනේජර් කියලා කියන්නේ එහෙම වැඩේ කරගන්න එක නෙවෙයි කියලා. මැනේජ්මන්ට් කම්පිටන්සිස් යටතේ තියෙනවා. කියන්නේ සමග වැඩ කිරීමත් වැඩක් මැනේජර්ගේ. හරි ඩිරෙක්ෂන් එක දෙන එක නේද? ලීඩර් කෙනෙක් විදිහට නෙවෙයි බොස් කෙනෙක් විදිහට නෙවෙයි. ඉතින් තාම එහෙම පාග පාග වැඩ ගන්න සිස්ටම් එකක් තියෙනවා. ඉතින් අපි මෙදෙමු කියන යෝජනාව තියෙනවා. කියන්නේ මේක හරි ලෙවල් එකට කතා කරලා අපි මේක ඔළුවෙන් අයින් කරගමු. තව එක්කෙනෙක් පෙන්නකන් ඉන්න අවශ්‍ය නැහැ. ඒකයි මේ කවිය ගේන්නේ ඒ වගේ තැනකට. ඉතින් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඒ නාටම් විවරුන්ගේ ජීවිත ගෙවෙන විදිහ මෙහෙම කියනවා. අහස් වියන යට සැටපී සිහින දකින්න ඉඳ නිදාගන්න ගෙදරක් එහෙම නැහැ, තැනක් නැහැ. අර මේ දවල් තිස්සේ දාඩිය පිහදාන මේ රෙද්ද ඔළුවේ තියාගෙන ලෑලි කරත්තට ඇලවෙලා තමයි නිදාගන්නේ. එතකොට අහස තමයි හුඩ් එක වහලේ. ගොරොද්දෙසුව විඳින අපි පින හැරන්නේ මහන්සිලා වැඩ කරලා වෙන අර ගොර ඇද ඇද තමයි නිදාගන්නේ. ඒ කට්ටිය වැහැරවන්නේ උදේට පාන්දර 4:00-4:30 වැටෙන පින්න. මේ නංගිලා මල්ලිලා අමල තාත්තලා වයිෆ්ලා නැහැ හැබ්ලත් ඒක බීලා වැඩට යන්න කියන්නේ. රැට රැට වීණා වයින මధుර බුරුත්තේ සිරි යහනක සුවේගෙන සිහින කරත්තේ. ඉතින් හැන්දෑවට ගේනවා කරකලා ඉරහංගල බජාර් එකම හේව නැලි වෙන්නේ. කයිමන්දරකට ඉඳගෙන සුරුට්ටුවනේ සුරුට්ටුවනවා කියලා කියන්නේ කන් සුරුට්ටුව නෙවෙයි මේ අමුතු දුම් වැටියක්. ඔව්.
හෙඹත් උණු කරත්ත ටික ගිමන් හරින්න මෙතන හරි මේ ලස්සන දෙයක් කවිය ගේනවා මේ අපි වාහනයක ගිහිල්ලා යතුරෙන් නේද වාහනේ ඔෆ් කරපම එන්ජින් එක නතර වෙනවා නමුත් මේ නාට්‍ය විරසාවේ එන්ජින් එක කියන්නේ මනුස්සයා කරත්ත ටිකට ගිමන් හරින්න ඉඩ තිබුණාට හෙඹත් වෙලා ගිමන් හරින්න ඉඩ තිබුණාට මනුස්සයාට එහෙම නිදහසක් නැහැ ඊළඟ ටැංකිය කඩනකම් බල බල ඉන්න දෙපැත්ත හරි ඉතින් අර කරත්තෙන් වැක්කිරෙන සමහිත තමුන්ගේ ඇඟින් ගලපු දාඩිය ඒ වදිහත් බල බල ඉතින් ඉන්න මේ ජීවිත ටික රැට ගේන මුඩුක්කුවේ දෙව්ලෝ සප වවුලන්නේ ඔන්න ඉතින් හම්බ කරගත්ත ගාන නේද තැබෑරුමට ගිහිල්ලා දෙයක් සප්පායම් වෙලා ඇඟිපතේ මහන්සිය යන්න කියලා ඊපස්සේ ඉතින් තියා හම්බ කරපු ගත්ත ගාන ඊළඟ ඩිපොසිට්ස් මොනක් දාන්නේ නැනේ ඉතින් ඉන්න මේ වවුල්ලු වෙලා එන කාන්තාවන්ට වියදම් කරලා ඒ ශාරීරික සුවය වින්දනය කරනවා අපි වගේම තමයි ඉතින් මේ වෙනසක් නැහැ අන්තිමට කියන කවදාද හරි හරියට වේල් අදින්නේ මේ අපි පිටකොටුවේ වැඩකදී අපිට දැක්ක දේ තමයි මේ මේ නාටම්ලට හෝප්ස් කියනවා ඉස්සරහට යන්න දියුණු වෙන්න හෝප්ස් තියෙනවා හැබැයි අත දෙන තැනක් නැහැ පැලන්තියක් නැහැ කෙනෙක් නැහැ ඉතින් අහන නාටම් කවදාද කවදද අපි වේල් අදින්නේ ඒ වේල් තේරු කරත් යදින්න බොහෝ විට අර ළඟට අත ගහන්නේ වංශවත් ධනවත් ප්‍රබල දමිල සමාජයේ උදවිය පොඩි මනුස්සයට චාන්ස් එකක් නැහැ රතු පල්ලිය පාමුල විත් සකත් බෙදන්නේ මේ පිටකොටුවේ අයිකන්ස් ගැන මේ කතා කරන්නේ රතු පල්ලිය පාමුල මුස්ලිම් ජන සමාජයේ මුස්ලිම් මුදලාලිලා සල්ලි හම්බ කරලා ඒකෙන් සිර 2.5ක් බෙදලා දෙන්න ඕනේ මේ තමුන්ට එතනට එන්න සකත් කියලා කියන්නේ මේ බෙදලා දෙන්න ඕනේ තමුන්ට එතනට එන්න උදව් කරපු උදවියට ඉතින් අපිත් කැමති ඒ වගේ තැනකට යන්න මිනිසුන්ට මේ උදව් කරන්න අපිට කවදද මේ chance එක ලැබලා දෙන්නේ මේ සමාජයෙන් හරි අපි ඉගෙනගෙන නැහැ ඒ වුණා අපේ දෑතේ රසාව කළ උඩට එන්න පුළුවන් අපිට එහෙම පාරක් හදලා නැහැ ලෝභ නැතුව බෝගහ මුල තොරන් බඳින්නේ මැනින් මාකට් එක ඉස්සර ගන්න තොරන් හැමදාම ගිහනවනේ ඉතින් ඕකටත් ලොකුම සම්මාදම් කරන්නේ මුදලාලිලා තමයි ඉතින් පොඩි එකා අර පින් කැටියට දාන පොඩි ගාන අරගෙන තේක දෙනවසක් තොරන් ගහන්න ගන්නේ නැහැ ඉතින් අහනවා වෙඩි පුපුරලා අපටත් මල් මාල වැටෙන්නේ කවදද දවසක් එන්නේ මේ සිස්ටම් එක චේන්ජ් වෙලා අපටත් මල් මාල වැටෙන්නේ අපිටත් දවසක් එන්නේ කවද්ද කියලා අහනවා ඉතින් මේ දවස හොයාගෙන යන්න කවියා සහ කවිය අපිට උදව් කරනවා ඉතින් කවියෙක් මුලින්ම හොයාගන්නේ දෝෂ රහිතව වචන එකට අමුණන්නේ කොහොමද කියන එක ඉතින් දෝෂ රහිතව එහෙම අමුණුවයින් පස්සේ අපේ හිත ළඟ නතර වෙන කවි අපි හොයාගන්නවා ඒ කවි හොයාගෙන තමයි කවි 10ට ගී 10ක් අපි අරගෙන එන්නේ සාදර බණ්ඩාරට ස්තුතියි අද කවි තෝරන්න අපිත් එක්ක එකතු වුණාට කවි 10ක් ඔබ තෝරා දුන්නා ඒ කවියම ගායනා කරමින් අපි අද අවසානය හොයාගමු ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සැපයුවා සාදර අද බොහොමයක් ගීත ගයන්න අපිත් එක්ක එකතු වුණා සාදර බණ්ඩාර ඒ වගේම හේමන්ත හපුආරච්චි අද අපිත් එක්ක එකතු වුණා ඉතින් මේ සියල්ලටම ස්තුතිවන්ත වෙමින් අපිට සමුගන්නට අවසර දෙන්න සාදර ගායන මේ ගීතයෙන් හරස් නීදි කිනියව්වට පුපුලු දමන්නේ ලන්සි කොටුව උදලාලිගේ මූණ වගේ යකඩ සපත්තුව තවමත් පිටේ මැවෙන්නේ රෝද දෙකෙන් ලැලි මතින් සිනාදින්නේ නාටාමි ඉල්ලේ නාටාමි නාටාමි natami ille natami natami ille natami දෙසුව විදිනා පිව පිටිය හැරන්නේ
Irahangala bajareka mahewa nali vende kai mandora kada indagena suruntu bonne hemmatunu karatta tika iman harinne mudukwe devlova sapu paulan vande Avagado hari hariyata vella dinne ratu palliya pamula vin sakat vedanne loba natuwa boga halanga duran bandinne wedi pupurala apata mal mala vatenne natami le natami 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 ille 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 natami. Side, please.